right කොළවල් ටීම් එකේ ළමයිට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම essay එකක් ඊට පස්සේ මාත් එක්ක කතා කරනවා letter එකක් එහෙම නැත්නම් formal letter එකක් අන්තිමට story writing එකක් අරද grade 10 11 වගේ කාලවලදී ඔයාලට අනිවාර්ය වැදගත් වෙන දෙයක් තමයි මේක ඒ නිසා මම මේක හොඳට අන්තිම වෙනකම්ම අරගෙන ඉන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඒ වගේම මේ live session එක ඇතුළේ අනේකක් ඔයාලට note down කරගන්න පුළුවන් වැදගත් දේවල් තියෙනවා නම් right බලමු අපි වැඩි කතා කරද්දී මොනවද තමයි මේක ඉක්මනට කතා කරගන්න වැදගත් දේවල් ගොඩක් ඔයාලා ලියා ගන්න right on one of the following පහත දේවල් වලින් එකක් පාදක කරගෙන හරි ඒ එකක් ගැන ලියන්න බලන්න ළමයි දීලා තියෙන එක හැට මෙයාට යන්න බෑ මම right write an article to a magazine magazine එකක් කියන්නේ සංගරාවක් නේ සංගරාවකට ලිපියක් ලියන්න සංගරාවකට මොකක් කරන්නද කියන්නේ ලිපියක් ලියන්නලු හරිද සංගරාවකට දැක්කම ලිපියක් ලියන්න ආදරේ මොකක් ගැනද the students ළමයි ගැන about the students ළමයි ගැන තමයි ලියන්න තියෙන්නේ වෙන කවුරුත් ගැන ලියන්න බෑනේ In your class, ඔයාගේ පන්තියේ ඉන්න. අපි බලනවා කොහොමද මේ වගේ මැෂින් එකකට ආටිකල් එකක් අපි ලියන්නේ. ඒකට තියෙන ක්‍රම මොනවද? අන්නේ ටෙක්නික් ඉගෙනගෙන ලකුණු 10ක් වට ගන්න පුළුවන්. හරි? හැබැයි අපිට කියනවා වැඩක්. Focusing there, focus කරනවා කියන්නේ. හරි? අවධානය යොමු කරමින්. සාමාන්‍ය focus කරනවා කියන්නේ නාභිගත කරනවා කියන එක. ඒක මොකද්ද? නාභිගත. අපේ මොනවා හරි දෙයක් කෙරෙහි අපේ අවධානය කේන්ද්‍රගත කරලා. හරි? focus කරනවා කියන්නේ. ing form එකෙන් තියෙන්නේ focusing their talents and abilities. ඒගොල්ලෝගේ තියෙන දක්ෂතා සහ හැකියාවල්. හරි? talents කියන්නේ දක්ෂතා, abilities කියන්නේ හැකියාව. So now you understood the question well. And also the most important part here is වාට කියනවා වැදගත් දෙයක් කරන්න කියලා. මෙන්න මේවා ඉන්ක්ලූඩ් කරන්න. මේවා නැත්තම් ලකුණු නෑ. මතක තියාගන්න. ඉන්ක්ලූඩ් කරන්න දෙනවා මෙන්න මේවා දේවල්. ඉන්ක්ලූඩ් කියන්නේ ළමයි අන්තර්ගත කරනවා කියන එක. හරිද? අන්තර්ගත කරනවා කියන එක. හරි. බලන්න මේක කියන එක. Number of the students in the class. පන්තියේ ඉන්න ළමයි ගාන ඔයාගේ ඉසේකට අන්තර්ගත වෙන්න ඕනනේ. Different talents and abilities they have. Different talents. ඒ මොනවාද? Different talents කියලා කියන්නේ වෙනස් වෙනස් දක්ෂතාවල්. හරි? විවිධ විවිධ දක්ෂතාවල් සහ කුසලතාවයන් නැත්නම් හැකියාවන් they have කියන්නේ ඔවුන්ට තියෙන. අන්න ඒක අන්තර්ගත වෙන්න ඕනේ. How they use these talents? How they use? කොහොමද ඒ අය පාවිච්චි කරන්නේ? use කියන්නේ පාවිච්චි කරනවා how they use කියන්නේ කොහොමද ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ these talents මේ මම දක්ෂතා වල නේද සහ abilities කියලා කියන එක සංකල්ප කරුවා හැකියාවල් and in school activities පාසලේ කරන ක්‍රියාකාරකම් වලදී කොහොමද යාළුවනි කුසලතාවයන් පාවිච්චි කරන්නේ දක්ෂතා හැකියාව පාවිච්චි කරන්නේ කියලා ලියන්න ඕනේ ඒවා ලියන්නේ කොහොමද කියලා වැදගත් වෙන දේවල් ටිකක් කියලා දෙනවා any interesting skill or talent මොනවා හරි හරි සිත් ගන්නා සුළු ඉන්ටරෙස්ටිං ඉන්ටරෙස්ටිං කියන්නේ මොකද්ද සිත් ගන්නා සුළු ස්කිල් කියලා කියන්නේ නිපුණතාවය හරි ස්කිල් එක නිපුණතාවය ඕ ටැලන්ට් ටු හැව් සීන් ඉන් ඔයා දැකලා තියෙන one of your friends ඔයාගේ යාළුවෙක්ගේ ඇත්තද යාළුවෙක්ට ඔයා දැකලා තියෙන කුසලතාවයක් හරි දක්ෂතාවයක් ගන්න ලියන්නම ඕනේ මේක Now you know what should be included into your essay. Right here we go. We are going to write. कोना देना लिया ने magazine ने करे. Body letter का अब यार ना दाने. एक राउंड पाव इच्छिक रहने में आता. This is my favorite. Whiteboard देगा. ना whiteboard देगी मामा. लिया ना पढ़ाई करना वाला. बया मात देख कर खाता करने टिकिंग. वैले कर दे वाल वात लिया करना. हरी दर. Maths class के दिन दूर है. अन्ना पुलवांग ये time में करे. If you want to participate in maths class, I let you go, right? Any sir, mangi quality agar kya matlab hai? Makar dam na the quality agar. Yana wana, ena wana, kya la yana ek avasar aara yana ek. Ek good quality agar, unda dekho upyo kela mai thame yeh samane quality agar thi. Onari dekka inform karla yana ek permission aara gne ek. Arey ena wana thavan na piya. Kata agar na,
then magazine එකට ලියන්න හදන්න right පටන් ගන්න අපි ලස්සනට මෙන්න මේ වගේ right everyone has හැම කෙනාටම තියෙනවා නේද some special right talents and abilities මම මේක පොඩි පඬිතකමකින් තමයි මේක පටන් ගන්න everyone has everyone කියන්නේ වචනයෙන් අර්ථවත් වෙන්නේ හැම කෙනෙක්ම කියන එක හැබැයි අපි එයාට පස්සේ දාන්නේ has have මේ නාන්නේ everyone කියන වචනේ ඉංග්‍රීසි වල සලකන්නේ singular වචනයක් විදියට ඒකේ අර්ථය සාමාන්‍යයෙන් ඔයා දන්නවා හැමෝම කියන වචනය ඉංග්‍රීසි වලදී සලකන්නේ singular පදයක් එහෙම නැත්නම් ඒකවචන පදයක් විදියට everyone has some special talents and abilities හැම කෙනෙක්ටම යම් විශේෂ දක්ෂතා සහ හැකියාවල් තියෙනවා right likewise එහෙමයි ඒ වගේ right ඒ වගේ likewise කමාවක් දානවා likewise කියලා කියන්නේ ඒ වගේ කියන අදහස ඒ වගේ ඊට සමානව කියන අදහස likewise the students right students of my class නේද මගේ පන්තියේ ඉන්න ළමයිට have තියෙනවා මොනවද many talents and skills නේද දක්ෂතා සහ නිපුණතා මගේ පන්තියේ ඉන්න ළමයිට කොහොමද ගන්න එක the students of my class පටස්සලා ඉන්න ඕනේ වලියද්දී the students of my class එතකොට ගොඩාරියක් නේ how many talents and skills දක්ෂතාවයන් සහ හැකියාවල් තියෙනවා නිපුණතාවයවල් තියෙනවා right දැන් මම mention කරනවා there are නේද 30 ඉන්න ළමයි ගන්න දානවා නේ there are 30 students in my class මගේ පන්තියේ ඉන්නවා ළමයි 30 දෙනෙක් there are 30 students in my class some of them own gen samaharu kohomada hada ganne eka some of them own gen samaharak aya some of them then some of them are interested in then lamai lassana wacanayan dithuwama interested in kiyala hari e mokadda own gen samaharak aya kemathi interested in kiyanne kemathi kiyana eka හරිද මම මේ හිත හිත තමයි කියන්නේ මේ වෙලාවේ මම හිතන එක තමයි මම ටයිප් කරන්නේ හරි කොයි ලාක්කම මම කයි සූදානම් වෙලා නෙමෙයි උගන්නන්නේ මොකද ඉංග්‍රීසි කියන්නේ මේ වෙලාවේ ඉන්න ඕනේ දෙයක් අපි කටපාඩම් කරගෙන ගන්න හරියන්නේ නැහැ හරි some of them are interested in what ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන් ලයිව් සෙෂන් එකේදී ඉංග්‍රීසි some of them are interested in නේද various විවිධාකාර සමහරු කැමති විවිධාකාර හරිද some of them are interested in various fields fields සාමාන්‍ය ළමයි field කියලා කියන කුඹුරට ක්ෂේත්‍රය හරි කුඹුරට කියන්නේ field එක කියලා. පෙර පැණි field කියලා කියන ලස්සන කරලා හරි ක්ෂේත්‍රය in various fields කියලා කියන්නේ විවිධාකාර ක්ෂේත්‍රවලට හරි various fields කටට උරු කරගන්න ඒවා විවිධාකාර ක්ෂේත්‍ර. දැන් සමහර අය කැමති ෘචිකත්වයක් දක්වනවා විවිධාකාර ක්ෂේත්‍රවලට. මොන වගේද? Like like yani wage like music right art dancing nartane right thoda neda singing dancing being singing kaliyemu meheta wad liya ganna puluwan example first paragraph එක තමයි අපි යන්නේ dancing singing etc etc කියන්නේ etc කියන එක යන ආදිය කියන එක dancing singing etc etc කියලා කැටි කරන්නේ etc මම දන්න මට මතක විදියට as a remember has come from latin latin භාෂාවෙන් ඉංග්‍රීසියට අපිට තමයි etc කියලා කියන short form එක යන ආදී දේවල් එන නර්තනය චිත්‍රකලාව
म्यूजिक सिंगिंग का गेदे वाला का समान है दक्ष है ना विंदा करने वाला का दक्ष है ना देंगे क्रिकेट यस वेलकम नाइस आंसर यू ऑल हैव सम क्वालिटीज यू ऑल हैव सम टैलेंट्स द प्रॉब्लम इज दैट यू आर नॉट गोइंग टू यूज योर टैलेंट्स ओके सम स्टूडेंट्स हैव मेनी टैलेंट्स यू हैव मेनी टैलेंट्स इंग्लिश इज ऑल्सो अ टैलेंट If you are interested in English, your life will be amazing. Right? No one can stop you until you stop yourself. Right? Remember it. Art, dancing, singing, etc. May I please ask me? Magazine ekata article ekak. Some of my friends the mage yalu gena liyenne some of my friends ekena mage yalu gen samaharak aya some of my friends are not much ye mukadde echchana ne hari na not much interested ema naththam not so not so kiyanne echchana ne kiyala ekak not so interested in मगे समहारेमती Some you know there's some, there are various types of students in our classes. Sometimes in your school you have met many students who are interested in playing cricket, but he or she most of the times cricket is played by boys in our Sri Lankan school grounds. But some students are not interested in other activities. You know they are interested in reading books. And only for their studies, they don't like to go to the playground and play under the sun rays. Really, a very good. Yes, some are like that. But in Sri Lanka, but some boys, many of the times, most of the times, boys go for cricket. They are very interested in playing cricket and other sports activities. Anyway, I am only again. And some of my friends are not so interested in. Sports or other activities. Kreeda walata ho wenath kriyaakarakam walata. Sports or other activities meva karaga. Samahara ay kamathi ne cricket wala sports walata wat wenath kriyaakarakam walata wat. Neda? Man lassana wacanayak kiyala denawa. EXCEPT balanna meke wedagathkam. Except except the academic activities ounge adhyana kriyaakarakam hera me except kiyana wacane man poddak kotu karanna eke singala theruma mat liyala pennanna samahara ay kemathi na harida eyalage adhyapana kriyaakarakam hera vena dewal walata sahabhagi wenna kemathi na neda samahara ay kemathi na gihilla sellan karanna kemathi na singing karanna kemathi na dancing karanna kemathi na me except kiyane හැර කියන එක හැර මේක ප්‍රිපොසිෂන් එකක් විදිහට පාවිච්චි වෙනවා හැර except අලුත් වෙනවා ඉගෙන ගන්න මේකේ සිංහලේ ශබ්ද කරන්නේ මෙහෙමයි except කියලා except කියන කේති මීනින් එක තමයි හැර කියන එක හරිද එහෙනම් මොනවා හැරද they are academic activities ළමයි academic කියන්නේ අධ්‍යයන ක්‍රියාකාරකම් academic activities හරි අධ්‍යයන ක්‍රියාකාරකම් හැර හරි ක්‍රීඩා හෝ වෙනත් ඇක්ටිවිටීස් කරන්න කැමති නෑ මගේ සමහර යාළුවෝ. ඔය බ්ලූ කලර් ලෙටර්ස් වලින් ලියලා තින්නේ මම ඒක. ආය කියන්න සම් ඔෆ් මයි ෆ්‍රෙන්ඩ්ස් මගේ සමහර යාළුවෝ ආ නොට් සෝ ඉන්ටරෙස්ටඩ්. එච්චර කැමති නෑ. නොට් සෝ ඉන්ටරෙස්ටඩ්. එච්චර කැමති නෑ. මොනවටද? ස්පෝර්ට්ස් ඕ අදර් ඇක්ටිවිටීස්. එක්සෙප්ට් දෙය ඇකඩමික් ඇක්ටිවිටීස්. එයාලගේ විෂය සම්බන්ධ ක්‍රියාකාරකම් වලට බාහිර දේවල් වලට කැමති නෑ. තේරුණානේ? හරි. ඊට පස්සේ මම අපි කතා කරගෙන ඉන්නේ අගට යනවා මෙන්න මෙතන ඉඳන් මම ආයෙ ලියනවා
යාළුවෝගෙන චුට්ටි කියලාවත් කියනවා නේද වැඩි එලියන්න අපතේ කියලා යාළුවෝගෙන වැඩි කියන්න හොඳ නැහැ මොකද නිව්ස් ආටිකල් එක පබ්ලිෂ් වුණාට පස්සේ ඔයාලට ඉන්නම් වෙන්නේ බලමු In this article, meme article එක තුල in this article හරි meme meme ලිපිය තුල I නේද I try to illustrate නේද මොකද illustrate එමන illustrate කරනවා කියන්නේ ළමයි කියන්නේ පෙන්නනවා I try to illustrate. එම නැත්නම් show. හරි. Illustrate. Illustrate එක නෙමෙයි. Illustrate කරන්න. I try. මම උත්සාහ කරනවා මදු කරන්න වෙන්නන්න. Emphasize කරන්න. එම නැත්නම් imply අඟවන්න. Illustrate. මා පෙන්නන්න. හරිද? Illustrate කරන්න. Verb එකක් ඒක. ක්‍රියාපදයක්. Illustrate. හරිද? මතු කරලා පෙන්නනවා. මතු කොට දක්වන්න. නැත්නම් point out. අවධාරණය කරන්න. Point out කරන්න පුළුවන්. I try to illustrate some hiccup. මොනවද වෙන්නම් බලන්නේ? Hiccup. මොනවද ඒකද? මැච් එකක්ද? Some නේද? ins and අලුත් වචනයක් කියලා දෙනවා නේද? Ins and outs. ලියා ගන්න. ගොඩක් කරන්නේ වචන මෙයාට කියලා දෙනවා ins and outs ඔයෝ ටීස් දැන් ළමයි ins and outs කියලා කියන්නේ වගතුග හරි කතා කරන කොට අපි කතා කරනකොට එහෙම නැත්නම් අපි නිවුස් ආටිකල් වගේ දේවල් බලනකොට පත්තරවල මැගසින් වල සාමාන්‍යයෙන් අර ලේඛන වහරත් එක්ක මිශ්‍ර කරලා කතා කරන භාෂාව යොදනවා හරිද some details කියන එක ins and outs of my friendly students I try to illustrate some ins and outs of my friendly students mage mitrashili shishyan toraturu emanata wagatuka tikak matu karala pennanna me article ekin usaha karana then article ekey first paragraph ekak danna we have successfully completed the first part of the paragraph of the article now we are going to start our second paragraph for your uncle meka kiyawan enakota lama article ek kiyawan enakota right me article ek kiyawan enakota apita meka nam meka topic ekak dena wara den balaya set topic ekak dunne nadda kiyala meka podi patukawak api hadanawa hari hadanne antimata mata dala dala pennanna kohomada hadanne kiyala wage mind ekak focus karamu api metanta wenakan kiyanne palawini chedaya දැන් ආටිකල් එකේ කෙරෙන්නේ මොකද්ද කියලා ළමයි බලන්න මේ තියෙන පොඩි සංහිඳිගල මේ දිහා බලමු පොඩ්ඩක් විද්‍යාත්මක කොහොමද නම් අවිද්‍යාත්මක බලන්නේ අපේ ආටිකල් එක කියවන ඕන කෙනෙකුට මේක පටන් ගන්නකොට ඉඳන් මෙතනට කියවනකොට වැදගත්ම දේ තමයි ආටිකල් එකක් කියද්දී උඩ ඉඳන් මෙතනට කියවනකොට මේ ලියලා තියෙන්නේ මොකක් ගැනද කියලා කියවන කෙනාට අයිඩියා එකක් එන්න ඕනේ හරි when someone starts to read the article at the beginning or I mean at the first paragraph they should gain at least a minimum idea about what you are writing mona wagenada me liyala thiyenne kiyala podi idea ekak kiyona kiyala denna one naththam mokada hithanne eke na hithai meya me monoda liyanne kiyala neda iya man bat kema mage yalo hondai ekeka dewal liyanna da pilivelak thiyena e pilivela follow karata one you have to follow the order order ekak kiyanne pilivela order නියෝ එකක් කියනවානේ order එක. එහෙම නැත්නම් මේ දුරාවලි වික්‍රමවේදේ ඔය follow කරන්න ඕනේ. අපි යන් දෙවෙනි කොටසට. මොකද මේ අන්තිම කොටස කියවනකොටම තේරෙනවා මම මේ කතා කරන්නේ මගේ යාළුවගේ පොඩි විස්තර ටිකක්. මගේ යාළුවා මෙහෙම මෙහෙමයි ඉන්නවා, මේම මෙහෙමයි ඉන්නවා, some talented some of them are not interested in doing sports and other activities. So I'm right. මේ කච්චාරකගේ යාළුවා ටික. අපි මම මේක වඩ තප්පරයක් දෙන්නම්. තප්පරයක් දෙන්නම්. ඔයාලා බලා ගන්න හරි අපරේ දෙන්නම් බලා ගන්න ලියා ගන්න ළමයිට චුට්ටක් ලියා ගන්න දෙන්නම් හරි හරි මම එන අයිති ටික ලියන්න යනවා දෙවෙනි paragraph එකේදී ඔයා මේකේදී අනිවාර්යෙන් දාන්න ඕන දේ තමයි මොනවද ඉස්කෝලේ වගේ පන්ති number of students පළවෙනි paragraph එකේදී අපි ඒක අන්තර්ගත කරා. ඒනම් ලකුණු 10න් අපිට ලකුණු ටිකක් ආවා. අන්නේම ලකුණු අල්ලන්නේ යම් machine එකක් වගේ.
ඊළඟට තියෙනවා ඊළඟට තියෙනවා different talents and abilities හරි QI මොනවද කියලා how they use the talents and abilities in school activities කියන එක අපිට ලියන්න තියෙනවා අපි යන්නේ ඊළඟට ඒ ටික ලියන්න හරි හරි එනමල් ලියනවා මේකම කළා ඊළඟට පටන් ගන්නවා දෙවෙනි පැරග්‍රාෆ් එකේ ඉඳන් පටන් ගන්නෙම කොහොමද එයාලා එයාලගේ ටැලන්ට්ස් පාවිච්චි කරන්නේ ළමයි ඕලෙවල් කියන්නේ ලේසි විභාගයක් නෙමෙයි හරියට වැඩ කරන්නේ නැරෝ බලමු අපි එනම් හරියට ලියන්න when හරිද when special when special events come විශේෂ ආ පැතුම් ලිය නැද්ද කියන්නේ බෑ හරි මම දෙන්නම් පැතුම් ටේ කොටස හරි ක්ලිප් එක දාන පැතුම් අනිවාර්යයෙන් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මම වීඩියෝ එක දෙනවා පන්ති ඉවරච්ච ළමයි මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්නම් කෝ අනිවාර්යෙන් අද ඉඳපු අය මොකද්ද පාටිසිපේටඩ් කියලා මොකද ගොඩක් අය ඉන්නවා ක්ලාස් එකට රික්වෙස්ට් කරලා පේමන්ට් කරලා හැමදාම ආනවා බට් මේ අද පාටිසිපේට් වෙන්න තියෙද මම කලින් පැය 4කට කලින් කිව්වා වැඩ තේරුමක් නැහැ එහෙම ඉන්නේ නැති අය අයින් කරනවා ක්ලාස් එකෙන් කියලා right i have informed them මොකද අනිවාර්යෙන් ළමයි ඉගෙන ගන්න ඕනි parents ළඟින් ඉගෙන ගන්න ඕනි තමන් ළඟින් ඉගෙන ගන්න ඕනි right ඒ නිසා මම ආශ්‍රයනේ මගේ නම කැපේන ළමයි එනවා කියලා ඉන්නේ නැහැ inform කරන්න ඉන්නේ ඉන අයව හරි චූටි දෙන්නත් තමයි ඒක අදාළ වෙන්නේ ඒක ගොඩක් අය අචෝයි දෙලයි හද හරි සතටි ලියන්න බැරි චැට් මම වීඩියෝ එක දෙනවා අනිවාර්යෙන් පරිචිය කරක දුක when special events come ඒ මොනවාද විශේෂ ඉවර්ට්ස් කියන්නේ උත්සව එකක වැඩසටහන. අන්න මේ වගේ දේවල් එනකොට when special events come ඇවිදගෙන එන්නේ නැහැ ඔනේ. විශේෂ ඉවර්ට්ස් එනකොට නේද? Our friends අපේ යාළුවෝ including myself ඒ මොකද? මමද ඇතුළත්ව එමනම් අලුත් වචනයක් අල්ලා ගන්නවා including කියන එකක් preposition එකක් විදිහට පාවිච්චි වෙනවා නිපාත පදයක් විදිහට පාවිච්චි වෙනවා including myself මමද ඇතුළත්ව හරි when special events come විශේෂ සිද්ධි විශේෂ උත්සව ආදී එන විට මගේ යාළුවෝ මමත් ඇතුළුව හරි මමත් ඇතුළුව මගේමත් දාන්න දෙපැයි නෑ නැත්තම් මම මොනවද කරන්නේ කියලා including myself මොනවද කරන්නේ අපි උත්සවවලදී නේද show our talents මොනවද කරමුද පෙන්නන්නේ talents අපේ දක්ෂතා පෙන්නනවා හරි and skills හරි අපේ දක්ෂතා සහ හැකියා පෙන්නනවා නේද තව ඕන ලස්සන කරන්න අපි මේක ඇඩ්වාන්ස් කරන්න දානවා that කියන පදේ මොනෝ හරි that කියන පදේ දානවා දාලා ඉවර වෙලා ළමයි මම මෙතනට ගැට ගන්නවා අලුත් වාක්‍යයක් නේද that we have men padama liyeneka lassana ekak that we have practiced men for a long time mama kiyala denna me kathawa karada kiyala nikama nikam podi namai liyena rachanawak geliyala hariyanne ne hari tikak advance karanna thorene ne balanna mama metana highlight ekak pawichchi karala kiyala denawa oyata दक्षता වාක් මේක රිලටිව් ප්‍රොනවුන් එකක් මොනවා කියලා තමයි මේ දැට් එකට කියන්නේ ග්‍රැමර් වල කියන්නේ ඉංග්‍රීසි ග්‍රැමර් වල අපි මේවට මෙතන මේකට කියනවා නේද මේ රිලටිව් ප්‍රොනවුන් එකක් හරි ඒකෙන් කරන්නේ මෙන්න මේ ස්කිල්ස් මොනවා මම පෙන්නන අපේ දක්ෂතා සහ නිපුණතා කියන එකට අමතර විස්තරයක් ලබනවා හරි මේ දැට් වලට තේරුමක් නැහැ මෙතනදී මෙයාට තේරුමක් නැහැ there is no meaning for this word here it has it is doing the job of just like super glue gum එකක ඩියුටිය තමයි යා කරන්නේ that කියන එක දාලා මම මේ highlight කරපු කොටසට අමතර විස්තරයක් එකතු කරනවා එකතු කරන අමතර විස්තරය තමයි මෙන්න මේක මොකක්ද එකතු කරන්නේ we have practiced අපි පුහුණු වෙච්ච අපි පුහුණු වෙලා ඉන්න
for a long time දීර්ඝ කාලයක් පුරාවට දීර්ඝ කාලයක් පුරාවට අපි පුහුණු වෙලා ඉන්න දක්ෂතා සහ නිපුණතා අපි පෙන්වන්නේ තේරුණාද මේ දැන් කලින් කරන්නේ අර කොටස මේකට එකතු කරන එක ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන කොටස වම් අත පැත්තේ තියෙන කොටස එකතු කරනවා අපි අපි ඉදිරිපත් කරන දක්ෂතා සහ නිපුණතා කියන එකට අමතර විස්තරයක් දාන්නේ අපි බොහෝ කලක් ඉස්සේ පුහුණු වෙලා තියෙන හරි කොන we have been practiced we have been practicing කියලා දාන්න පුළුවන් present perfect continuous sorry yes perfect continuous කියන එක ලියන්න පුළුවන් මේ මන් ලියලා තියෙන present perfect tense එක හරි අපි පුහුණු වෙලා තියෙන බොහෝ කලක් ඉස්සේ අන්න ඒ දක්ෂතා අපි පෙන්නනවා මමයි මගේ යාළුවෝයි උත්සව ආදිය එනරිටර් හරි දැන් කොහොමද අපි අර ටැලන්ට් පාවිච්චි කරන්නේ කියන එක මේ පොයින්ට් එක ඇතුලේ අපි රචනාවට රින්ගෝල දෙන්නේ අපි මේ ආටිකල් එකට රින්ගෝල දෙන්නේ හරිද ස්පෙෂලි කොහොමද අපි පෙන්වන්නේ ස්පෙෂලි කියන්නේ විශේෂයෙන්ම මෙන්න මේ වගේ වචන පොඩි පොඩි වචන ඕනම රචනාවකට ඔයාට රින්ගවන්න පුළුවන් ලස්සන පොයින්ට් එකක් දාන්න කලින් එතකොට අනිවාර්යෙන්ම වගේ ටේබල් එක චෙක් කරන සර් ඕ මැඩම් ෂුවර්ලි ඔෆර් යු සමාස් ලකුණු අනිවාර්යෙන් දෙනවා මේක සමාස් අනිවාර්යෙන් දෙනවා Specially, especially at the English play program. आपका मैटिमा तो कितने दिन से हाँ. Especially में English ही दिन वाले सकता नहीं है इस कॉलेज यहाँ English play program बनाते हैं. अन्य English day program में के लिए at the English day program. अरे English day program में के लिए අපි ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ දේවල්. We නේද? Normally අන්න බලන්න අලුත් වචන යා. Normally කියන්නේ සාමාන්‍යයෙන්. හරි. We normally present. Present කියන්නේ ඉදිරිපත් කරනවා. අපි සාමාන්‍ය ඉංග්‍රීසි දේ ප්‍රෝග්‍රෑම් එකේදී present කරනවා. මොනවද present කරන්නේ? English songs. English songs. හරි. කවි ඉදිරිපත් කරනවා P O E M S poems කවි හරි dramas හරි dramas කියන්නේ නාට්‍යනේ dramas කියලා ලොකු කරමු based on නේද true story හරියට කියන්න පුළුවන්ද dramas based on true stories කියන්නේ මොනවද මොකක්ද ගොඩක් අය නම් කියන්න පුළුවන් එන්නම් කටහරි सत्यकथा English songs, poems, dramas based on true stories, and many more. How old are you, neither? Let's talk about. Okay. What time? What are you doing? What is the month? Daavutika. Daavutika. May I tell you? Second paragraph. Okay. Let's start. Then after that, after that, you know. අපිට පේපර් එකේ දුන්න එක තමයි මොවට අයිති වුණා පේපර් එකම පෙන්නන්න මේකේ තියෙනවනේ අපිට දීලා මෙන්න මේක දාන්න කියලා තියෙනවා මෙන්න මේ දේ මොකද්ද ඔයාලා දැන් මේ ස්ක්‍රීන් එක අයිති වෙනවා මං වයිට් බෝඩ් එකට යන්න කලින් වයිට් බෝඩ් එක දෙන්නම් හරි මකන්නේ නෑ බලන්න මකයි කියලා හරි දැන් අපි අනිවාර්ය අන්තර්ගත කරනකොට number of the students in the class පන්ති ඉන්න ළමයි ගන්නනේ යාලුවෝ ඩිෆරන්ට් අර සමහර අය දක්ෂයි සමහර අය දක්ෂ නැහැ ඉතින් මේ කතාවක් තියෙනවා මේ පොයින්ට් එක තියෙනවද කියලා බලන්න හරියට ඔන්න ඕක තමයි කියවා කියන්නේ ගේම නෙමෙයි මොකන්ද ඒකට කියන්නේ ස්කිල් එක හරි how they use මෙන්න මේ පොයින්ට් එකක් මම ලියවද කොහොමද යාලා තමන්ගේ ටැලන්ට් ඉදිරිපත් කරන්නේ ස්කෝලේ ක්‍රියාකාරකම් වලදී ඔය පොයින්ට් තුනම තියෙනවන්නේ හොඳට මතක තියාගන්න ළමයි ලියන්නම් ඔයාලා ලියන්න එපා හරිද කාටවත් වැඳලා ලබු ගන්න ඕනේ නැහැ ටීචර්ට නේද ඉතින් පොල් ගෙඩි දෙකක් ඉදට ගෙනිහින් තියලා හාල් සේරුවක් තියලා ලකුණු ගන්න එපා ගන්න ගැම්මට ලකුණු ගන්න හරි ගොඩක් ගෞරවයෙන් ගුරුවරයාට ගුරුවරයෙට ඔයාලා අස්සෙන්ද ලියලා ලකුණු ගන්න දැන් මම ඊළඟට පොයින්ට් එකක් කියලා දැන් මෙතනටම ඡේද දෙක යූස් කරේ හරිද දැන් මම ඊළඟ ඡේදයේදී අනිවාර්යෙන් දානවා මොනවද
any interesting skill or talent you have seen ඔබ දැකලා තියෙන විශේෂ සිග්ගන්නාසුළු දක්ෂතාවයක් එහෙම නැත්නම් නිපුණතාවයක් කවුරුහාව තියෙන එකක්ද in one of your friends one of කියන්නේ එක්කෙනෙක් හරිද ඔයාගේ යාළුවෝකින් එක්කෙනෙක් ඇතුළත තියෙනා උගේ talent එකක් ලියන්න ඕනේ නිකන් ලියලා වැඩක් නැහැ නම් මෙන්න මේක ඔළුවේ තියාගෙන තමයි ළමයි paper එක ලියන්න ඕනේ ගොඩක් කයින් නැති ඔය 100 right අපේ student ලට අනිවාර්යෙන් හරියට focus කරනවා ලියන එක ටිකක් යනවා එතන 100කට වැඩි ලියනවා අපි විභාගයට කලින් ඉතින් එතකොට අනිවාර්යෙන්ම මේව හොඳට මල්ලගන්නේ මේකට තමයි ලකුණු ගන්න වැඩිම ගන්න පුළුවන් හරි එහෙනම් දැන් මම ඊළඟ paragraph එකේදී අනිවාර්යෙන් I should mention one of my friends and he so got talent let's go let's roll the ball bowling roll කරමු ඒ මොකද්ද පටන්ගමු කෙනෙක් එතනම මේ screen එක කොහොම චුට්ටක් කියලා තියෙද්දි ඊළඟ paragraph එක ලියනවා කළු පාට කකුලින් black color letters මොන බලන්න යන්න හදන හැටි among my බලන්න මේක ගන්න හැටි among my friends හරි right මගේ මිතුරන් අතර හරි among my friends among කියන එකත් preposition එකක් නිපාත පදයක් ඒකේ තේරුම තමයි අතරේ කියන එක ගොඩක් දිනක් අතරේ හරි බොහෝ දේවල් අතරේ එහෙම නැත්නම් ගොඩ දිනක් අතරේ among my friends හරි මගේ යාළුවෝ අතරේ right there is a student there is a student කියන්නේ ළමයෙක් ඉන්න ශිෂ්‍යයෙක් ඉන්නවා නේද there is a student called හරිද අපි මොකක් කරේ නමක් දුමු කචන කරලා නමක් කචන හරි there is a student called kanchana ekena mokada lame kanchana ta call karada ehema nemeya kanchana ta gawada discord ekak dala ehema ekak neme kanchana kiyala lame ek innawa called kanchana kanchana yai kiyana ulapana lame ek siti harida mage yadu obathara innawa kanchana kiyala lame shishye therunada kolaya illa gedara gihin ammat ekka katha karana kota oya me wage kiyanawa ne amme ape class ekek innawa sambandh kiyala lame like that you can say hari da amma aisha kiyala lame inna anne wage kiyala called kanchana man kiyana in my hometown mage ame town eke innawa there is a person called pachchasira pachchasira kiyala kiyana nimiyek innawa hari there is a man called manusira monoda appa manusira sira duwa vena vena ayagen hindan depa hari ekak katti also and also මේක මතක තියාගන්න සහ ඒ වගේම මොකද මේ තේරුම සහ ඒ වගේම කෙටියෙන් කියනවා නම් ඒ වගේම ඊළඟ පොයින්ට් එකක් අපි මාන ලියන්න යන සෙන්ටෙන්ස් එකට ඇඩ් කරගෙන ඕමයි ළමයි ඔයා දන්න පොඩි පොඩි වාක්‍ය තියෙනවනේ ඒවා ගලපලා ඇඩ් කරගන්න නම් අපිට පොඩි මුරික් කියන වගේ දේවල් ඕනේ වෙනවා අන්න ඒ ඕන කරන මුරික් කියන එක ඔය දෙයක් තමයි මේ and also කියන පදේ හරිද ඕන වෙයිසේ එකකට ඕන පොයින්ට් එකක් දාදී you can use it Among my friends, there is a student called Kanchana. She is my best friend, and also, neither she is the best. Neither she is the most talented. She is the most talented. Neither student, right? Among us, ayat amai api athare inna wadathma dakshata sahita shishya. ශිෂ්‍යාව ස්ටුඩන්ට් කෙනෙක් අපිට ටීචර් එකකින් බේදයකින් තොරව භාවිතා කරනවා ගැහණු පිළිමේ ඕනගෙන ඉඳලාන ප්ලස් ස්ටුඩන්ට් කෙනෙක් ස්පෙસિෆිකලි ඩස් නොට් මෙන්ෂන් ඕ කැරි ද ජෙන්ඩර් හරි ළමයා ශිෂ්‍යයා වුණා මේ ස්ටුඩන්ට් ගැහණුමයට ස්ටුඩන්ට් පිළිමේ ළමයාට ස්ටුඩන්ට් තමයි අය තමයි වැඩිම දක්ෂතාව තියෙන ළමයා the most talented බලන්න the most talented වඩා දක්ෂතා සහිත ශිෂ්‍යාව Among us අපි අතරේ ඉන්න. හරි. කාන්චනා ගැන කියනවා.
කාචන ඊට පස්සේ මම එයාගේ ටැලන්ට් එකක් කියන්න ඕනේ කොඩි ට්‍රික් එකක් නේ අරකේ තියෙන ඒවා මේ කියලා දාන්න පොත හදා ගන්නවා in your real life you may not have a friend like that some of your friends are නේද ගොඩක් අය මේ කරන්නේ මොකක් හරි එකකට අඳාගෙන ඉන්නවා අර එහෙමනේ ටැලන්ට් නෙමෙයි මෙලස්ස හොයන්න එකක් තියෙන ඉගෙන ගන්න පළමුව දෙවනුව තියුණු ඉගෙන ගන්න අපි යන ලෙසන් එකටයි මම most talented student among us දැන් යාගේ ස්කිල්ස් කියනවා she can sing english songs අයට පුළුවන් ඉංග්‍රීසි ගීත ගායනා කරන්න හරිද well කියන්නේ හොඳයි well කියන වචනය adverb එකක් හරි එතකොට she can sing songs well අයට පුළුවන් හොඳින් ගායනා මම ටිකක් ප්‍රශ්න කරන්න වෙල් ලයික් කරා in a lovely way ye mokadde aadareeniya paara ema neme in a lovely way kiyala kiyanne sit ganna sulin sulu ema naththam ita premaniya aakarayata in a lovely way love kiyana ekata ekama aadare kiyala naththam deba hari lovely way aadareeniya vidiyata naththam layaanvita vidiyata hari heart touching lovely way way කියලා කියන්නේ ක්‍රමය විදිය හරිද පාරටක් කියන වේ කියලා I am on the way කියන්නේ මම ඉන්නේ මග හරි I am on my way to school මම ඉන්නේ ඉස්කෝලේ යන ගමන I am on my way to home මම ගෙදර යන ගමන ඉන්නේ I will call you later in a lovely way එයා සිංහල කියන්නේ කොහොමද in songs in a lovely way she can sing okay she can sing හරි sang නෙමෙයි sings නෙමෙයි she can sing in a lovely way once aya yage lakshita aliyenne da she has won aya dinala kiyenawa win kiyanne dinanawa dinanawa de kiyanne lamai dannawa ebe dannawa this right win cricket match ekema kar stay karanakota win karana ne eke past form ekata thamai won එවගේම past participle එක තමයි මෙතන use කරලා තියෙන්නේ she has won කියන්නේ ඇය දිනලා තියෙනවා I have won කියන්නේ මොකද්ද මම දිනලා තියෙනවානේ my mother has won මේක won කියලා නෙමෙයි කියන්නේ ඇත්තටම මේක pronounce කරන්න කියලා english වල දෙන්නේ අපිට won කියලා කියන්න අර එකේ ඉලක්කමට කියන්නේ she has won ඇය දිනලා තියෙනවා මොනවාද දිනලා තියෙන්නේ නේද many certificates for her talent ayage dakshatawayata boho sahathika dinala tiyenawa aya ayage dakshatawayata boho sahathika dinala tiyenawa aya hari erunganna ita passe man enawa thawa chuttak liyanna even oyata aluth wacana denna one right you should be updated with new vocabulary otherwise you will never gain max දැන් පොඩ්ඩක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ ලස්සන වචන දාන්න ඕනේ even කියන්නේ power මොකද even කියන්නේ power powerනේ power හරිද even ඔන්න මම කියනවා even even කියලා ලියන එක බලන්න ඔයා තනියම ඒවා හදන්න මේ වගේ even my නේද even my even my mother even 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 our principal අපේ විදුහල්පතිතුමා පවා එනවා ඊවන් නව ප්‍රින්සිපල් ඊවන් නව ප්‍රින්සිපල් අපේ විදුහල්පතිතුමා පවා හරි ප්‍රින්සිපල් කියනකොට ළමයි අද PAL වලින් ඉවර වෙන්න ඕනේ පැහැදිලිද තව ප්‍රින්සිපල් කියලා වචනයක් තියෙනවා හරිද PLA ප්‍රින්සිපල් කාට කියන්න පුළුවන් can anyone tell me the meaning of this word this second word ප්‍රින්සිපල් මේ ප්‍රින්සිපල් කියන්නේ මොකක්ද මූල ධර්මය right මතක තියලා ගන්න. අමතක කරලා. මේ principle PLE වලින් වුණාම මූල ධර්මය. Both words are pronounced in the same way but the meaning is different. Understand it very well. Principle මූල ධර්මයේ ප්‍රතිපත්තිය. It is my principle. I am not going to change my decision for you. ඔයා වෙනුවෙන් මම මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. It is my policy. It is my principle. I have many principles. එකන අපේ ඉඳන් විදුහල්පතිව ගොඩක් ඉන්නවා කියන එක නෑ මේ ප්‍රින්සිපල් ඇහින්නේ නම් එහෙම තමයි but you should write it like this ප්‍රින්සිපල් කියලා කියන එක මතක තියාගන්න මම ඔයාලට ක්‍රමයක් කියන්නම් විදුහල්පතිතුමා මතක තියාගන්න හැටි
ඒක ඉවර වෙන්නේ මොනකින්ද PAL වලින් නේද PAL කියන අකුරු තුනෙන් ලෙටර්ස් තුනෙන් තමයි ප්‍රින්සිපල් ඉවර වෙන්නේ හරිද PAL හරි අරක PAL මේ PAL කියන එකට ඉංග්‍රීසියෙන් වෙන තේරුමක් තියෙනවා මේක කියන්නේ අපි පෑය කියලා හරි PAL කියන අකුරු තුන ලිව්වහම එහෙම වර්ඩ් එකක් තියෙනවා ඒකේ තේරුම තමයි පෑය කාටද කියන්න පුළුවන් චැට් එකෙන් පෑය කියන්නේ කවුද කියලා अनिवार्यूल pen pal කියන්නේ පෑන මිතුරා හරි pen friend pen pal principal කියන්නේ මිතුරා ගොඩක් අය ඔක ටිකක් අල්ල ගන්න principal කියන්නේ ඊම හොඳ නෑමයි පවු හරි even our principal appreciated her හරි even our principal appreciated her last year year old baby හරිද අපි ඉතිවල් ප්‍රතිමත් ඇයව අගේ කළා ඉතිවල් ප්‍රතිමා බබ ඇයව අගේ කළා දියවලුදී තේරුණාද දැන් මම උඩ කොටස ලියන ওই පැරග්‍රාෆ් එකේ ඉන්නේ ඉතිවිස්සර යනවා හරි අපි ඉතිවල් ප්‍රතිමත් දැන් මේ අගේ කළා ඉන්නේ ආයෙ නේද මොරු ගත්තේ බස්සන්න හදන්නේ පල්ලේ ආර කොහොමද බස්සන්නේ රයිට් you are the writer you can do that ඔය තේදෙටම මේ අන්තිම කොටස එකතු කරනවා අපි සමස්තයක් විදිහට ගන්නවා as a whole හරි මේ මේ ප්‍රේස් එකේ තේරුම තමයි සමස්තයක් විදිහට මෙන්න මේවා තමයි ළමයි ඉගෙන ගන්න ඕනේ you are learning sentences and vocabulary right i mean that you are using vocabulary single words that is not enough to strengthen your knowledge about english grammar english writings most people most students and i have met many students to online platforms and in real life and I have seen that they are using simple sentences they can form simple sentences they can create simple sentences but they don't know how to combine them nicely and beautifully together so to that purpose we need phrases that is why I created the nice tutorial with 30 pages and you can have that PDF today and have print out tomorrow if I do it fast and it will be very important until you study english and one day you will say that in our online english class I got that phrases tutorial prepositional phrases tutorial එක කොහෙවත් මම දැකලා නැහැ කවුරුත් දීලා නැහැ හදලා තියෙක ඉතින් අපේ class එකේ ගොඩක් අය මේ class එකකින් ඉස්කෝලේ නැින දවස්වල ඉඳන්ම ළමයි online learning platform එකේ මුලින් නම් ABCD ඉඳන්ම ඉගෙන online classes මුලම කරලා දැන් අපි කරා එතකොට කවුරුත් ඔන්ලයින් කරලා නැහැ මං හිතන්නේ අපි ඔන්ලයින් ඉංග්‍රීසි ලෙසන්ස් කියන මේ YouTube channel එකට දැන් subscribers ලා ගොඩාක් ඉන්නවා monetization පාවලා තිනවා එතකොට දවසකට කොහොමද sub 100ක් විතර subscribe කරන 80ක් 100ක් අතරේ වගේ 8200 වගේ දවසකට අලුත් subscribers ලා එකතු වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා රටවල ණය ඉඳන් ඉංග්‍රීසි videos බලනවා අපේ රටින් ගියපු අය එහි ඉඳන් ඉගෙන ගන්න අය විවිධය right ගොඩක් විවිධ ස්කෝලවල යන ලංකා පුරායේ මට ගොඩක් අය කතා කරේ මේ platforms හැදෙන online education නිසා. ඔයාලට පුළුවන් YouTube channel එකේ තියෙන ගොඩාක් videos එක එක categories විදිහට හදලා දාලා ඉතින් මේ playlist එකේ ගිහින් ඕනනම් බලන්න පුළුවන් මම free access දීලා තියෙන ගොඩක් පාඩම් වලට. ඒ වගේම අපේ FB page එක followers ලා 22000 22000 ගණක් followers ලා ඉන්නවා. ඒකේ reach එක හොඳටම හොඳයි. अवकाश निर्माण එතකොට හැම ළමයෙක්ම ෆයිල් එකක් තියෙනවා අදලා එනම් අපි ඩේටාබේස් එකක් හදාගෙන යනවා මේන්ටේන් කරන් යනවා ඉතින් ස්පෝකන් ඉංග්‍රීසි ගෲප් එකක් දීලා දෙනවා නොමිලේ හරි
ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න ගෲප් එකක් දාලා දෙනවා මිලේ. ඒකට ඔයා ඇඩලා නැත්තම් මට කියන්න පන්සි ඉන්පස්සේ. හරිද? ඒකට අපි ලයිසින් එකේ අපි මිස් කෙනෙක් බුක් කරනවා. හරි? එයා බලනවා ළමයි ක්‍රියේටිව් ඇක්ටිවිටි කරනවා. ඉතින් ඒ ක්‍රියේටිව් ඇක්ටිවිටි කරන ළමයි කොච්චර ටැලන්ටඩ්ද කියලා බලනවා. පුරා ඉන්න හොඳම ළමයි නේද? හොඳම ළමයි. හොඳම ළමයි කියන්නේ හොඳම ළමයි. බලන්න යාළා දවසක නිවුස් ආටිකල්ස් දානවා, රයිට් වීඩියෝස් හදනවා. ඉතින් යාළාගේ ටැලන්ට්ස් බලන්න ඔය ස්පෝකන් ටීම් එකේ කරන්නේ. හරි? ආ දිනපතා මට වෙනේ තියෙන ස්පීචස් නම විවිධ ආකාර තමයි. හරි. තමිල් මීඩියම් අයට උගන්වන්න අපි වෙනම. හරි. සිංහල මීඩියම් ළමයි තමයි ගන්නේ. ඉතින් ඉංග්‍රීසි වලට විස්සස් ගන්න. සල්ලි නෙමෙයි නම ජීවිතේ. හොඳම දේ තමයි এডুকেෂන්. හරි. Now to you can change your entire life and destiny. In the class I am not using English much when talking to school students when we are discussing a paper, right? I like to explain very clearly to all of you. As a whole, samasthayak vidiyata kiyala kiyana eka kiyala ivara samasthayak vidiyata as a whole neda one panditakama kiyemo neda education is not limited hari as a whole venas kara education should not be limited අධ්‍යාපනය කියන එක මම දෙපාරක් කියලා වැඩි අධ්‍යාපනය කියන දේ හරිද සීමා විය යුතු නෑ ඔයාගේ අයිඩියා එකක් ඔයාලට කියන්න පුළුවන් when you are the right to have the right to tell what you feel ඔයාලට දැනන දේ කියනවා සමස්තයක් විදිහට අධ්‍යාපනය කියන දේ සීමා විය යුතු නෑ ඔය ලිව්වේ එක සමස්තයක් විදිහට අධ්‍යාපනය කියන දේ සීමා විය යුතු නෑ මොකටද लंका හරිද සතපාකත් ගන්නද ළමයි ස්පාරලා ඉතින් ඒක 22 දස් ගන්න ගෙයින් ගෙතගත්ත තවමත් ඒක යන්නේ කන්ටිනියු කරනවා ගොඩක් ප්ලැට්ෆෝම්ස් අපි කරලා දෙනවා මම animation නිර්මාණය කරලා ළමයිට පාඩම් හදලා දෙනවා රයි කාටුන් වලින් දාලා දෙනවා ඒ හේතුව තමයි ඉන්ට්‍රස්ටිං විදියට ඔයාලා මානසිකව නොවැටෙන්න හරි කවුරුත් අම්මලා තාත්තලා ලරෝනේ හරි මම අතත් අම්මෙක් ඉන්න තාත්තෙක් ඉන්නවනේ ඔයාලා ඇත්ත ඒ වගේනේ හරි අපි සාමදායක වෙන්න ඕනේ නැහනේ ගල් කුරෙන් ලියන කාලේ ඉහි ඉවරයි අයි දැන් ඒල මේක ඩිජිටල් එක You should have the minimum education or awareness about using platforms like Zoom education. Right? Either you set up a camera or online meeting, you can do it. Because make a part of the mobile games or do it. Phone games, you can also do it. Make a part of it. Drug addiction. අර මොබයිල් එකට ඇඩික්ට් වෙලා අඥාසයෙන්වත් පුළුවන් මොබයිල් එකෙන් සා පොඩේ යන්න පුළුවන් මම පොඩේ යන්නේ මගේ අධ්‍යාපනය මම ඕන දේ හැමදේම අප්ඩේට් කරගන්නේ ඔන්ලයින් ත්‍රූ ඔන්ලයින් හරිද ඒ ඉගෙන ගන්න එක හරියට කරන්න ළමයි ලස්සනට ජීවත් වෙන්න ස්මාර්ට් වෙන්න නිකන් නාස්ති වෙන්න එපානේ කවුරුත් නිකන් ළමයි තරුණ වයසට එනකොට නේ ෆෝන් එක අතර ගත්තා ගමන් වෙන්නේ මොකද කියලා දන්නවනේ ඒක නෙමෙයි අම්මලාවත්ලා අපේක්ෂා කරන්නේ එයාලා ගොඩක් දාඩිය මාසි ආවම නම් අපි හිතන්නේ නැහැ කියලා මම හිත මේ වරන්නේ කියලා නෙමෙයි ක්ලාස් එකකට මම කතා කරන්න ආස නැහැ අපෙන් සතුටුයි අම්මලා වඩා සල්ලි දකනවා. ඒක හොයන්නේ කරකට දෙවිලා අත්පය දුකුටලා නේ. මේ කන කැඩිලා රස්සාව කොටින් ගියන් දවසම හිටගෙන ඉඳලා කොආඩියල ඔෆිස් ඉඳලා දුක්ිනලා සල්ලි හොයන්නේ. ඔයාට දෙන රුපියල් 1500 රයිට් ඒක මේ හොයන්නේ මාරකටක් කාලා. ඒක රිමෙම්බර් ඉට්. They are spending too much for you sometimes. You should give them some value. හරිද? ඔයාට දෙන්න පුළුවන් the best gift that you can offer your parents is your research and your education, no? Be the top in your school. You can be that. You can achieve any goal if you have power. Share my call with you. अरे दो यार अगर तीनों लोगों को गट्टे का अरब को बोलने का सिक्योरिटी को बोलने का गांचा बोलने का हरी यार लोग में एक का संबंध है कटिकर करने का हरी ने में मन तंग है आकर टेकिंग ने में बस के फुटबॉल टेकिंग ने में हरी आते ऐसे इस तरह ने में गट्टे कह रहे हैं अरे पर्सनैलिटी कह दे मिला भाई क्वालिटी का टेक की ना अरे पॉलिसी से का जीवन तो एम बॉयज ला मार पर गर्ल्स का प्रेम है अरे गर्ल्स का तो ना मार का अलग देखा मेरे को गर्ल्स का तरह पिरमिड में बड़ा शक्तिमत गर्ल्स ला गाती इन्हें ही थी अरे बस मतलब मदद भी आ रहा है एंगिंग पुड़ी वैन पुलवा में आला अबे गर्ल्स ला तमाय में लोग के कावड़ आई मैं दालों पे जीवित देने मार कर रहे हो अब जा मला नहीं आप इतनी दिल आधा नहीं तो वाला नेचर शक्ति अपनी जाती है
සමානතාවය අනෙක් ක්ෂේත්‍ර වල හරිද අනෙක් මල්ලේ කියන්නේ යන්න නේද ක්ෂේත්‍ර ක්ෂේත්‍ර වල මෙන්නේ අල්තයන් තමයි ඇසෙල් ඉන්නේ in other fields as well මතකයි නේද මතක කරන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එක දාන්න මම මේකෙන් වැඩ කරන්න ඊළඟට එයා ප්‍රශ්නාරක් දිනා නොටිස් එකක් කියලා දෙනවා හරියටම නේ නැහැ ඒක ඒක කොයින් දිලි ගන්නේ නැත්තත් එකයි ඊට පස්සේ කියලා දෙනවා අර ස්ටෝරි එක මම ලස්සන කතාවක් ලියමු I have heard that kiyanne bawa hari mama ahala tiyenawa h e a r d meka kiyanne heard kiyala hondatama bala ganna hari heard oya ape animation lessons balala naththam ara animation cartoon walin adu english paadan tiyena hari cartoon walaka paala kattiye singalin kathana weddu innawa lassana lassana katha thima youtube channel ekin balanne eka wada mokke balanna puluwa hari eke podi podi dewal tiyenawa kohomada A flower is right the flower is beautiful right when it has a sweet ekada tiyena kota mokak tiyena kota da malak passana peti tiyena kota oyala malage peti ithara hatte sweet smell it has a sweet smell suwadak a sweet smell කියලා කියන්නේ සුවඳක් තියෙනකොට a sweet smell හරි පැග්‍රස් කියලා කියන්නේ සුවඳ ඕනේ මලක් ලස්සන වෙන්නේ සුවඳ තියෙනකොට ඒ කියන්නේ පිටි විතරක් තිබුණාට මදි නේ අන්න ඒ වගේ ලයිකවයිස් හරි මනසයි කරන්නේ in addition to that එමකද ඊට අමතරව හරිද ওই කාරණේට අමතරව ෆයිනල් වර්ඩ්ස් කියන අදාළයි මෙන්න මේ කොටස මතක තියාගන්න නිල් පාටින් දාපු එක ඕන පොයින්ට් එකට දාගන්න පුළුවන් in addition to that වචන හතරක් cover වෙනවා මෙතනනේ in addition to that ඊට අමතරව හරි a child නේද and a student කියලා වුණා අන්තිම සෙන්ටෙන්ස් එක a student බලන්නේ අවසන් කරන ලස්සන a student can be ළමයෙකුට පුළුවන් මොකක් වෙන්නද can be කියන්නේ වෙන්න පුළුවන් ළමයෙකුට ශිෂ්‍යයෙකුට වෙන්න පුළුවන් මොකක් වෙන්නද ළමයෙකුට වෙන්න පුළුවන් මොනවා වෙන්න පුළුවන්ද පිටිගම බෝම්බයක් a student can be right multi-talented person
मल्टी टैलेंटेड बहुविध कुशलतावलिन युक्त बहुविध कुशलतावलिन युक्त पुद्गलेक अ मल्टी टैलेंटेड पर्सन इन द फ्यूचर फुटुरे नेमे फ्यूचर राइट इन द फ्यूचर लामे शिष्य उड़ा बहुविध दक्षतावलिन युक्त किन्हें क्यों निपुलवा ना करते यदि मुकाबला होता ओनली इफ अंदर मत दिया गया ना ओनली इफ किन्हें कर मगे मगे क्लास के उड़ा करना वाइट मंगल लामे कहीं नहीं आगे दिया अरे मंगल में हम उसे लंच टाइम पे गुरु हम गुरु ने मुंबे अरे अंदर मत दिया ओनली इफ अरे नम पमनाय मुकादर नम पमनाय नम पमनाय नम पमनाय नम पमनाय मुकाबला पमनाय इधर मल्टी टैलेंटेड किन्हें क्यों निपुलवा हाँ अरे दर only if he or she oh aya monawa karunda menne me wedi karo neda starts to neda practice such even neda talents in their neda school pasali in their school hari A multi-talented person in the future only if he or she whoever starts to practice such talents can even dakshata puhunu karoti pasaledi even dakshata puhunu karodi vitarai namai kenetta multi-talented pudgale kenna puluwa hari multi-talented ewa mataka thiyaganna mehema multi wenama talented wenama ekka nemei hari da multi-talented person a multi-talented person අනිවාර්යෙන් ෂෝට් නෝට් එකක් ලියා ගන්න. අලුත් ළමයි නිකේ ගොඩක් අය මේක. ගිය අවුරුද්ද මම ළමයිට රෙකමන්ඩ් කරපු සිස්ටම් එකක් ගන්නවා. ක්ලාස් එකේ පාර්ටිසිපේට් කරනකොට ඔයාට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ඔබ I have never seen you. I have told you before in my tutorials, right? මම ඔබව දැක්කා නෑ. ඔයා මාව දැකලා නෑ. අපි අතර තියෙන්නේ ඒ කියන්නේ යම් බැඳීමක්. ඒ බැඳීමට පදනම් වෙන්නේ ළමයි. මිනිස්සු විදිහට අපේ ගුරුවරයෙක් නෙමෙයි, මිනිසෙක් විදිහට. ඔයාල ළමයි නෙමෙයි, මිනිසෙක් නෙමෙයි. ඒකත් අතර දාන්න ඕන. Right? Humans විදිහට. මට මිනිස්සු විදිහට අපි අතර තියෙන අර්ථමැට් එක. හරි. ඔයා ලංකාවේ කොහේ හරි කෙනෙකුට ඉන්න හොඳ පාසලක ළමෙක්. හරි. මේ විභාගයේ ගියල එහෙම නියත්තේ. ඒකලා එන්නේ කල යත්තේ. හරි. එතකොට ඔයා තෝරලා ගන්න තමයි. එතකොට ඔයාලා සම්ම අතර තියෙන්නේ මම ඉන්නේ මෙතන මෙතන නම් හරි. ඔයාලා ඉන්නේ කොටු ඇතුලේ නම් අපි විවිධ ප්‍රදේශවල ඉන්නේ. එතකොට ඔයාට පුළුවන් ඕනනම් මේ ටීච් කරන වෙලාවේ හරි මේක මිනිමයිස් කරලා WhatsApp එකකින් ස්ටේටස් බලන්න. කාඩයි මැසේජ් කරන්නේ. වෙනදා කාට හරි මාරි සින්දුවක් ගන්න YouTube ගන්න. හරි මේක මිනිස් කරලා ප්‍රේල් දාලා වත් කරන්න නාන්න. හරි වතුර බොන්න. ටොයිලට් යන්න. අවුලන්නේ ඒ මොන කරන්නේ. හැබැයි අවධානය බේසික් ක්‍රමස උනිස් කරන්න ඕනේ. හැබැයි වඩ පුළුවන් කොහෙද වැඩ කරන්නේ. දොර වාගෙන මම කරන්නේ මුළු වැඩ වැඩ ටිකක් ආ. ඒ ඒක එහෙම නොකරනු ඇති කියන මා කියන්නේ. සුන්දර විශ්වාසයක් තියෙන මිනිස් විදියට මම ගාව. මේ ළමයි එහෙම කරන එකක් නෑ කියලා. අන්න ඒ විශ්වාසය කරන්නේ. विश्वास नौकड़ो කෙනෙක් ඔබ මත තියෙන විශ්වාසය නොකඩවා ඉන්න කෙනෙක්ට බෑ ඒකට ගැම්මක් ඕනේ මොන පීඩණයකදවත් කෙනෙක් ඒ විශ්වාසය කඩන්න එපා හරි මිනිස්සු කියන මොන විශ්වාසයක් අතාරින්න එරවත් එහෙනම් අවධානය කරගෙන අහගෙන ඉඳලා ඉගෙන ගන්න හරි එහෙනම් මගේ මේ ආටිකල් එක මෙතනින් මේ ආටිකල් එකේ කතන්දර ඉවරයි 10 marks out of 10 individual game that's my promise keep my word මම පොරොන්දු වෙයි කවර ලබු දායම හම්බ වෙනවා ඊළඟට හරි දැන් ඔයාට නව තේනවා එන්නේ මහසීර අපි යන් ඊළඟට බලනවා නේද right letter of friend නව Write a letter to a friend describing a function you had in your school recently. Mega na lamai. Pahudi oriyal exam mula pawa. Prachna apne. Aad liyum tipak orda. Hari. Yaru ekuna liyum akliya.
මොන විදියෙන්ද මේක තියන රහසක් මොකක්ද දන්නවද රහස රහස තමයි ඔයාට මේකෙදි කියනවා වෙන අය නොකරන වැඩක් කරන වෙන දාය නොකරන වැඩක් කරන්න අඳුර ගන්න ඕන ප්‍රධාන පොයින්ට් එක තමයි ඔයාට කියන්නේ මොකක්ද දන්නවද ඔයාට කියන්නේ මෙන්න මේක ඔයා ලියන්න ඕනේ ආටිකල් එක මොනවද කියලා දන්නවද ලෙටර් එක ලියන්න ඕනේ ඉස්කෝලේ තීම් එකක් ගන්න හරිද ඉස්කෝලේ තිබ්බ උත්සවයක් ගන්න ඒක තිබ්බ කියලා කියනකොට you should understand that it goes to past years ඔන්න ඔය ළමයි කට්ටිය බැරි වෙන්නේ හරිද කට්ටියට බැරි වෙන්නේ ඉස්කෝලේ තියෙන එකක් ගන්න කියලා සමහරු එහෙම ලියුවම ලකුණු නැහැ ඔයා ලියන්න ඕනේ past years කියලා එහෙනම් past years කියන knowledge එක simple past වෙන්න පුළුවන් වෙන මොනවා හරි tenses වෙන්න පුළුවන් අපි කොහොමද හරියට use කරන්නේ කියලා බලමු මේකෙදි write a letter to a friend හරිද එහෙනම් letter writing part එක දැන් යනවා කියලා එහෙනම් letter write letters තියෙනවා අපිට විභාගෙදි essays තියෙනවා හරි ඒ වගේම article එකක් ලියන්න එක පුළුවන් ඒ ලියන හැටි මම කියවන article එකේ ඡේද කඩන හැටි පළවෙනි paragraph එකේ ඉන්න දෙවෙනියට යන හැටි දෙවෙනි කියන විස්තර කරන හැටි අර අපිට කියපු point එක අපි දාපු හැටි හරිද systematically step by step හරිද big by big ක්‍රමක්‍රමයෙන් මේ හැම point එකක්ම අපි අපේ ලියපු එකේ දැම්මානේ shape එක මේ ටික දාලා ඉවරයි හරි නිකන් ඔහේ ලියන්නම් වාලි ලියන්න එපා අන්න ඒ විදිහට මීටරයක් එන්න මීටර වෙන්න ඕනේ අනිවාර්යෙන් මෙහෙම තමයි ස්කෝලේ ඩෙස් මාක්ස් ගන්න හැරි ඉතින් ඉයේ ගියවුනේ කොලයි අර ගියවුනේ කොලයි ගොඩාක් ළමයි මම කියන්නේ කොහේ මායි කොලයි වරනකොට මාරෝ කියලා ළමයි කිය. ඒක තමයි ළමයි මම ස්කෝලේ යන ළමයි හොඳම ළමයි හරිද? ලකුණු හැමෝම වැඩික 35 දිවිච්ච කටිම නම් තමයි මට නම් දිවිච්ච කියන්න ඕන සමහරවල් හරි 35 ගිහින් 80 ගන්නට ඇද්ද ළමයි මාස ගන්නෙන් හරි ඒ තරම් ළමයි ලක්ෂය වුණා. මේ නෙමෙයි ළමයිගේ ටැලන්ට් එක. මේ විදිහට අල්ලන් යන්න. ඒක chance එකක්. මේක වසනාවක් විදිහට ඉගෙන ගන්න. Write a letter to a friend. නම් යන්න. ඔයාලා ඊළඟ පොයින්ට් එක මේක දුන්න ගමන් ළමයි අඳුර ගන්නවා. ලියුම් වර්ග දෙකක් තියෙනවා. There are two types of letters. ඇත්තටම තියෙනවා ලියුම් වර්ග තුනක්ම. හැබැයි වර්ග දෙකයි ස්කෝල් ළමයිට තියෙන්නේ. හරි. Write a letter. කාටද ලියන්නේ කියලා බලනවා. To a friend. යාළුවෙක්ට. එහෙනම් මේ යාළුවන්ට ලියන ලියුමක්. ඔයා අඳුර ගන්නවා එහෙනම් මේක අයිති වෙන්නේ ලියුම් කියන වර්ගයේ දෙවන ප්‍රභේදයට. ඒක මොකක්ද නම් මියන් චුටික් නෝට් එකක නේද හරි. දැන් මේක letters කියන ගත්තොත් letters spin එකේ තියෙන ඉන්නවා දැන් මේක කියන්න ලකන්නන් දැන් ළමයි ඉන්නවා සරිය letters වර්ග දෙකයි එකක් තමයි formal ඕන ෂෝට් නෝට් කරගන්න formal letters කියන වර්ගයක් තියෙනවා හරිද මම දන්නවනේ නේද formal ඒ කියන්නේ මොනවද අර රාජකාරී කියලා කියන්නේ නේ මම ලියනකොට විධිමත් ලියන හරි රාජකාරී ලිපි කියලා කියන જાතිය ඒකට කියන ඕන විධිමත් කියන letters වර්ගය අනිත් වර්ගය තමයි මොනවද අවිධිමත් ලියුම් letters කියන්නේ ලියුම්. හරි අකුරු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ letters කියලා. හොඳට මතක තියාගන්න. එහෙනම් විධිමත් ලියුම් සහ අවිධිමත් ලියුම් කියලා වර්ග දෙකක් තියෙනවා. එහෙනම් විධිමත් ඔයා දැන් අන්නවා මේ දෙකට විවිධ මේ දෙක මේ වර්ග දෙකට. මේ වර්ග දෙකේ ලියුම් තමයි වට එන්නේ. ලකුණු 10ක් අනිවාර්යෙන් exam එකට එනවාමයි. දැන් 10ක් 10 marks 65 ගන්න එකට 75 කරගන්න පුළුවන්. මේක හරිය ලියුම්. ලියන විදිහක් තියෙනවා. හරි ලේසි පොඩි දෙයක් ඉන්නේ මේ රටාවල් ටිකක් තියෙන මේකට. ඒ රටා ටික අල්ල ගන්න. අදවන් කියලා දෙනවා ඉන්ෆෝමල් ලෙටර් එකක රටා ටික. එන අවිධිමත් ලියුම කරටා. අද session එක පොඩක් වැඩිවත් කිව්වේ ඒකයි. හරිද? ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ සිස්ටම් එකට. ඉන්ෆෝමල් ලෙටර් එකක්. අවිධිමත් ලියුම. කාටද ලියන්නේ අවිධිමත් ලෙටර්ස් එහෙම නැත්නම් ඉන්ෆෝමල් ලෙටර්ස් to a friend. අරද යාළුවෙකුට. to a family member. විදුහල්පතිතුමාට කියනවා අවිධිමත් ලියුම. ආද නේද? විදුහල්පතිතුමනි. හරි. පාසලේ පවත්වන නිදාස් දින වල සම්බන්ධවයි ඔබතුමා වත් කෑවද එහෙම නැහැ ඉන්නවත් කෑලේ නැහැ මේක කෑන්න ඕනේ ඉන්ෆෝමල් ලෙටර්ස් කියන්නේ යාළුවෝට රාජකාරීවට වෙන්නේ නෑ not in an official manner we use informal letters to send our feelings love anger or any our feelings to our family members friends and to our relations like that අවිධිමත් ෆෝමල් ලියන්නේ විදුහල්පතිට රාජ්‍ය කාර්යාලයට ඕයිටි මහත්තයාට අනිවාර්යයෙන් ආයසිත ආයි ෂුවර් ගිව් යු රයිට් එතකොට මේකේ
अंकल ले गया था ये ना पड़ी अंतर्गत कराना होने वाली का तीनों में लियो मटर स्कूल दी बीच फंक्शन निकाला मैं मेरे रीसेंटली क्या ने मैथ कर दी हरी कर दाने तंजा कर दी मैथ कर दी स्कूल में मैथ कर दी लांग कर दी रीसेंटली रीसेंटली अरे क्या ने बोला वेरी सेंटेंस है रीसेंटली आई डिड नॉट गो टू स्कूल लांग कर दी ना मैं स्कूल ही नहीं है रीसेंटली माय मदर कॉल्ड मी एंड ब्लेम मी अ लॉट लांग दी मगे अम्मा को बोलता ना मैं मारो ये बैठने रीसेंटली शी वेंट टू दैट क्लास अनिवार्य programming brief program කියන්නේ වැඩසටහන මේ in brief කියලා කියන්නේ මේ prepositional phrase එක කෙටියෙන් තිබ වැඩසටහන කෙටියෙන් කියනවානේ how you felt කොහොමද ඔයාලට දැනෙන්නේ එහෙනම් නොදන්න ළමයි ඉන්නවනේ class එකේනේ වවුනේ අය එයාට තේරෙන්නම මේ ටික type කරලා දෙනවා සිංහල the function කියන්නේ මොකද්ද ඔයා දැන් නැත්තම් ලියා ගන්න උත්සවය මොකද්ද උත්සවය වැඩසටහන උත්සවය නැත්තම් වැඩසටහන what is the function number 1 ඊළඟට කවදද ඒක තිබුණේ කවදද කොහෙද හරි කවදද කොහෙද ලස්සන අල්ලගන්න කොහෙද හරි ඒක තිබ්බේ ඉස්කෝලේ තිබ්බේද ඉස්කෝලේ කොතනද තිබ්බේ කැන්ටිනේ කිව්වා ඊට පස්සේ how you help ඔයා කොහොමද සපෝට් කරේ හරි මොනවද යාළුවෝ කොහොමද දැනගන්නේ ඔයා කොහොමද ඒකට සපෝට් කරේ කොහොමද ඒකට උදව් කළේ හරිද ඔයා කොහොමද ඒකට උදව් කළේ මෙන්න මේ වගේ පොයින්ට් අනිවාර්යෙන් ගන්න ඕන කළේ කියනකොට මොඩජල ඉන්සිනල සොලියුෂන් විකියා පොලේ රයිට් රයිට් ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් ඉන් බ්‍රීෆ් නේද තිබ්බ වැඩසටහන අපි ලියන්න ඕන කොහොමද වැඩසටහන කෙටියෙන් අපේ ලියුම් ඇතුලේ තියෙන්න ඕන යාළුවට මේක කියලා වැඩසටහන කෙටියෙන් ඊට පස්සේ මොකද්ද how you felt හරි එක්කට අවසරේ ටෙක්ස්ට් බුක් එකේ පළවෙනි ලෙසන් එකෙන් පස්සේ හරි තියෙන්නේ මොකක් ගැනද වැන්ඩලිසම් ගැන දිනවනේ ඒ වැන්ඩලිසම් වලට පස්සේ කොටස බලන්න තියෙනවා ලියුමක් හරිද බර්ත්ඩේ පාටියක් කරලා ගෑන නම් ඉන්නේ ලිපියක් තියෙනවා ඒ ලිපිය තියෙනවා මේ ප්‍රශ්නේ මේ විදිහට how you felt ඔබට කොහොමද දැනුනේ හරි ඔයාට දැනුනේ කොහොමද මේ වැඩසටහන ගැන ඔයාට දැනුනේ කොහොමද feel කියන්නේ දැනෙනවා felt felt කියන්නේ දැනුණා හරිද ඔයාට දැනුනේ කොහොමද how you felt කොහොමද හරි හොඳට මතක තියාගන්න how you felt අනිත් දෙන්නේ මතක තියාගන්න තව එකම දෙයක් කියන්න ඕනේ හරිද ඉතින් ළමයි කරා join වෙන කියලා කිව්වේ ඒ නිසාමයි ළමයි class එකට ඒ time එකට ඉන්න දෙනවා නම් මම මාර වැඩසටහන් ගොඩක් ඉන්නවා වැඩසටහන් ගොඩක් හරියක් කරනවා ඉතින් ඒ නිසා class time එකේ ගොඩ දෙනෙක් ප්‍රොජෙක්ට් එකක් ගන්න නැත්නම් කාර අපරාධයක් හරිද ඉතින් ළමයිට වෙන මං කොයි වෙන class මොනවයිත් වගේ වෙන ගුරුවරුන්ට බණින්නේ නැහැ ටියුෂන් ක්ලාස් වලට බණින්නේ නැහැ රයිට් අපි ඉගෙන ගන්න කොහොමද පාඩම් කරන්නේ මේ ඉගෙන ගන්න දේ කරන්නේ මට ඕනේ හැටියට මේ මම දෙන ටයිම් එකේ පුරින් ප්‍රයෝජන ගන්න අනිත් ඒවා අර ළමයි ලෝල ගිහිල්ලා ගන්න ගුරුවරුන් නෙමෙයි හරි ඒ කියන්නේ ළමයි පන්ති වල නැති හොය හොය එකතු කළා ලාහට ගිම්බ ගිම් කරනවා ඒව ටියුෂන් කරන්නේ නැහැ මම ලොකුවට ගන්නා නම් ගුරුවරේ රයිට් මයි සබ්ජෙක්ට් එක ඇඩ්වාන්ස් ලෙවල් ඉංග්‍රීසි ගන්න එක ජොබ් එක මේක ඉතින් ලොකුවට ගන්න ලොකුවට ක්ලාස් තමයි කරන්නේ ස්ප්‍රොගල් මිච් කරන්නේ පොඩි අයට ඉන්නේ ඕගොල්ලෝ ළමයි සපෝට් කරනවා අනිවාර්යෙන් ක්ලාස් කරලා එතකොට ඒ දින ටයිම් එකේ ප්‍රයෝජන ගන්න හරි අර නිතර කියන්නේ කියන්නේ මම අහස නැහැ අර ස්පෝකන් ඉංග්‍රීසි ගෲප් එකේ ළමයි වැඩ දෙන්නේ නැහැ මම එකපාරක් කිව්වා දාපු නිසා මගේ කියපු ප්‍රයතරද ළමයි දෙන්නේ නැහැ ටයිම් එකක් දුන්නා ඒකින් ඒක මම ආයේ ගෲප් එකට අරා කරන්නේ නැහැ හරිද ළමයිට අන්තර්සන් කියන අප්‍රීෂিয়েට් කරන ටොපික් එහෙම දාන්නේ නැහැ වැඩක් නැහැ නේද ඉතින් එලෝ එලෝ කරවන්න මම එහෙම ඉබටම නැහැ ළමයි කවදාවත්
හොඳට වැඩ කරගන්න. දැන් බලන්න බබාලා අපි යනවා ඒ නිර්මලියන්. ඒකට මම ගන්නවා ලස්සනට මෙන්න මේ විදිහට ආටි මේ white board එක. White board is the favorite thing that I am going to write now. අනිවාර්යෙන් formal letter එකක ආකෘතියයි informal letter එකක ආකෘතිය කියලා මම ක්‍රම දෙකම කියලා දෙනවා. ඉස්සෙල්ලම යාන්ත්‍රිකට ලියන්න ලියුමක් ආවොත් ඔයාගේ පොලේ ඉන්න මේ වගේනේ. right? එහෙනම් කලවිනියටම ලකුණු හම්බ වෙනවා. ඔයා ලියුමේ මේ පැත්තේ. හරිද? ඔයා මුලින්ම ලියන්න ඕන ඔන්නෝයි කොටුවේ අංක 1 number 1. නම 1 දානවා මෙතන. Your first priority should be given. පළවෙනියටම ඔයා ලියන්න ඕන මොකද්ද? අංක 1. මොකද ලියන්න පුසල් මෙතන. ලියන්න ඕන යාළුවගේ ඇඩ්‍රස් එක නෙමෙයි කාගේ ඇඩ්‍රස් එකද ලියන්නේ? Your address. ඔයාගේ ලිපිනය. තේරෙන්නේ නැත්නම් සිංහලෙන් ලියා ගන්න. මගේ ලිපිනය උතන ලියන්න ඕන. හරි මම මේ ඇඩ්‍රස් එකට ලකුණු ගන්න අපිටම ලකුණු ගන්න විදියක් තියෙනවා අයියෝ හරි සමාගීක යාළුවාගේ එක ලියන්න ඕන උතන නෑ ඒක කියනෝනේ ලියුම් කවරේනි ඇයි නැත්තම් ඒක ලියුම් මාත් ඇගිලින්නේ යාළුවට හරි යෝ ඇඩ්‍රස් ඒ ඇඩ්‍රස් එකක් ලියනකොට මම මේ අංක 1 කියන කාරණාව කියන්නේ ඇඩ්‍රස් එකක් ලියනකොට මෙන්න මේ යන සැකලිමත් වෙන ඇඩ්‍රස් එක තියෙන්නේ ලයින්ස් කීපයක් නේ අපි තුම මෙහෙම දැන් අපි තුම විතර මෙහෙම K and Kusal. Kusal, Mendis come there. That is not that. I am not going to put a garlic in that. Mendis. Lamai. Namali is not one. Namali is not one. Come out that no. Sorry. Come out that no. Monet desse ke palavin dai. Ilang ita. Namali is not pan sella pan. Temple road. Are mukha karika. अंतिम सर लो या अगर जैसे कारी मित्र का लिखा ना कर दिया तो ना उन्होंने और राइटिंग नंबर टू मैं तो नहीं इंदा ना उन्हें देवनी ये करना मैं इलान को पॉइंट चेकर डेट चेकर अरे मेल इलान इनफॉर्मल लेटर है काके में तो ना यार ये कुछ लिया नहीं होगा आपको जीवन के लिए मैं तो ना नंबर टू पे ना पॉइंट नंबर टू इज डेट කාරණා කනගමන් නැයිනේ මස් කටු නිල කරගන්න එපා අම්මා නහගෙන ඉන්නේ ළම යන ගින්නේ අම්මට දීලා ගින්නේ නේද බඩේ ගින්න බකන නිල කන්නේ පවස බඩේ ගින්නේ ඉන්නේ පවුනේ ඔයා කනේ කන්නේ ඩේට් මොකක්ද ආනේ අංක 2 ඩේට් පස්සට වගේ ෂෝට් නෝට් කොලේ ළමයි හදා ගන්න හරිද ඩේට් එක එම මේ ඩේට් කියන චුට්ටි යාට තරගෙන මම පෙන්නන ඩේට් එක දාන්න පුළුවන් ක්‍රම කීකක් තියෙන ලොකු ගැටලුවක් කට්ටියට අපේ ටීචර් කියනවා මේම දාන්න අරම දැම්මොත් දෙන්නේ නැ නම් මේම දාන්න ඕනේ ළමයිට කන්ෆියුස් එහෙනම් අන්න අපේ ඉගෙන ගන්න ඕනේ හරියටම දිනේ දාන හැටි දැන් තියෙන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන් හරිද මම රිප්ලයි එක දෙනවා අනිවාර්යෙන් ඩේට් එක දාන්න ක්‍රම කීපයක් තියෙනවා ඇත්තටම මේ විශ්වල මෙන්න මෙහෙම ඩේට් එක දාගන්න යුතුයි කියලා නීතියක් නැහැ අපේ ලංකාවේ ඉස්සර හදාගත්ත එකක් එහෙම කෙටි කරලා ලියන වෘද්ධ තියාගන්න එපා මේ යද්දි ඇයි එහෙම කියන්නේ when you write something you should not use contractions කෙටි කර බෑ කීම් ලියුම් වල භාවිතා කරන්න එපා හරි ඒක හරි නෑ අසෝමනයි කියලා කියන්නේ ඒක පේන්නේ නෑ අපිට මොන හරි දෙයක් අසෝමනයි නම් අපිට ඒක පේන්න ඕනේ නේ එහෙම පේන්නේ නෑ මේක අසෝමනයක් පේනවා නේ වචන වල දීලා නම් අසෝමන නෙවෙයි කොහොමද ආරම්භ වෙන්නේ නැහැ අපි ජනවාරි 2022
අරද අපි පළවෙනි තරංග ඔබ ලියන්න ඕනේ first of නේ first of කියලා දාලා ඔය දී ත්‍රිපිටක ලියන්න දෙවනි තරංග ඔන්න ඒක විදියට හැමදාම පුරු වෙන second of හරි January 2022 තුන්වෙනි තරංග third හරි third third of fire third of කියලා දාලා January 2022 2022 හරි ඔතනින් පස්සේ හම්බ වෙන්නේ හතරනේ හතරේ ඉඳන් අනිත් ටික ඔක්කොම නේද කියන්නේ ඔක්කොම 19 හරි 11 12 ඔය විදිහට ගන්න යන four අනිත් එකට පහ නම් 5 අනිත් අනේ එකට මෙයා කියන්නේ 5 නේද TH යන්නේ ඒක දෙරුණා දැන් 21 නම් හරි 21st හරි ලිපි එක 22 නම් 22 2 නෙමෙයි දැන් 22nd හරි 23rd එකට එක තුන කියන්නේ විතරයි වෙනස් වෙන්නේ අනිත් ඒවා එකද මාසිකට වෙන දින නැහැ ක්‍රියා කරන නැහැ දැන් එහෙම නැහැ ඉතින් ඉහි ගන්න කොට ඔයාලට ওই ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් අනිත් ක්‍රමයක් හරි කට් ඉන්න ජන ජනවරි ඒක කොහොමද තර්ජ් මොකද දාලා එහෙම නේ නැහැ තින්න හරිද මම ඔයාලට රෙකමෙන්ඩ් කරන්න ඕන නම් එක ක්‍රමයක් අපේ ওই ක්‍රම ඔක්කොම එකයි ළමයි ඇමරිකාවේ දවල මන්දිරේ නිකුත් කරන මාධ්‍යමයිද නිවේද නැක ඔයාලට පුළුවන් දිනේ බලන්න ඕන නම් හරිද කොහොමද යාලු ගන්න කියලා अरे कौन मारे तू वर अरे वे चेक कर गन बोलो बिताने लिए वो मारे इंटरनेट के किया यू कैन सी देम एंड चेक देम हाउ दे हैव रीच्ड देयर डेट अपने स्कूल में दिनों बंदा कहने का क्या होगा ना गाने का बट ओ बे गुरु यार लड़ो करना मुझे भी गुरु है भाई हिम सम्मत यार नया ना भाई निश्चित सम्मत यार नया अरे मैं वाली नहीं किया नहीं पियान मांग मट पेगना ना ये कोई बात नहीं इंग्लिश के ना हम देखते हैं कि नहीं लाना कता है ना हम वाली चल रही है ना ओना मध्य कहाँ इंग्लिश ओना बच्चे क्या कुबनो था ना ओना मध्य अरे लाइन में लग कर दे रहा ඕනම ලියුම කාමන්ත්‍රයෙන් කියලා කමා එකක් ඇඩ් කරන්න ඕනේ. අම් මේ කමා එක සැලියුටේෂන් එක පෙන්නනවා මේ ටිකම කලින්. ආමන්ත්‍රණ පද ගන්න පුළුවන් විවිධ ආකාරවල. අපිට සැලියුටේෂන් දෙන්න පුළුවන් අපි ලියුම දෙන කෙනා අනුව එක වෙනස් වෙනවා. අම්මට ලියනවා නම් අපි නේද ඩියර් මදර්. ගොඩක් වෙලාවට ළමයි වාට පුරුදු වෙන්න මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ සැලියුටේෂන් එක. ඩියර් කියලා ලියන එක. හරිද? ඩියර් මදර්, ෆාදර්, ඩියර් ෆාදර්, ඩියර් සමන්, ඩියර් කාන්චනා, ඩියර් නිර්මලා. රයිට් ඕනදද? හරි ඕනනම් මයි ලවින් කියලා දාන්න පුළුවන් මයි ලවින් කියලා දාලා ඉවරලා ඔයාලට මයි මයි ලවින් කියන ප්ලස් එකතු කරන්න පුළුවන් මද ෆාදර් බ්‍රදර් රයිට් ඕන දෙයක් හසුන් ඕන දෙයක් නේද ඔය ටික තමයි තියෙනවා මම ඉස්සරහට ගත්තා ඉලෙවල් ක්ලාස් එකේ ඉඳලා නම් අපිට ගොඩාක් ආදරණීය කියන්න පුළුවන් හරිද අපි ආදරය කරන කෙනෙකුගේ මානෙලනම් ඔයා ආදරය කරන අම්මට තාත්තට මං කියන්නේ වෙනම ලොකු උනා ඒ වල සිස්ටම් තියෙනවා නේද නේද හනි සුගර් රයිට් කොහෙද මෙයා දින ඇත්තට ඕනේ නැහැ දැන් දෙකින ගන්න. ඒක ඒක මොකද්ද කියලා මම හිතනවා ඇත්තටම නේ මට කියලා දෙන්නවා. සැනිටේෂන් හරි. වාගෙන් දෙන්න හිතන්න. ඉවනි තන්දම සරලයි. සැලියුටේෂන් වලට පස්සේ දානවා පොඩි එක. මොකද්ද ලියන්නේ තියෙන පොඩි එක. ඒ කියන්නේ මැද කොටස. අපි මෙන්න මෙච්චරක් අපිට කොටසක් කරන පොඩි එකක් හදාගන්න ලියමුද. මේක තමයි ළමයි ළමයිට බැරි එක. මේක තමයි ලියුමට වෙනස් වෙන්නේ නේ. ඇයි ඒ? අම්මට ලියන්න තාත්තට ලියලා හරියනවා බෑනේ. මේකට මම කියනවා body of the letter. Right? Of the letter. ලියුමේ ශරීරය එහෙම නැත්නම් ලියුමේ කඳ කොටහ. මෙන්න මේ පොඩි එක හදාගන්න ඉඳි ළමයි ඔක පුරවන්න ඕන එක එක දේවල් වලින්. මේ ලියුමක body එකක් හදාගන්න ක්‍රමය. හරියට ලියුමේ body එක එහෙම නැත්නම් ලියුමේ මැද කොටස ඕනම ලියුමකට දාන්න පුළුවන්. යාළුවෙකුට ලියනද අම්මට ලියනද තාත්තට ලියනද එහෙනම් මරුනේ සර් කියලා දෙන්න බ right I'm going to do it. ලියුමක මැද කොටසක් ඕනම එකකට දාන්න පුළුවන් මේවා. මොනිමක පටන් ගන්න ඕන ලියුම ලබන කෙනාගේ සපදු කාරණේද? How are you? වඩ කොහොමද? හරි ඔබට කිසිද? ඔබ තාන්න පුළුවන් ලියුම පටන් ගන්න. අම්මගෙන් උන් අහන්න පුළුවන් යාළුවගෙන් උන් අහන්න පුළුවන්. How is her? How are you doing? How is your
යාළුවට ලියනේවා ඉන්ෆෝමල් අවිධිමත් ඔයාට පුළුවන් එහෙම ඔය අවිධිමත් වචන පාවිච්චි කරන්න කොහොමද ඔයාලගේ සැප දුක් how easy are ins and outs හරි හරි ඔය සැප දුක් කොහොමද සැප දුක් ins and outs and thereabouts වතගු හරි කොට්ටක් සැප දුක් ඒ වගේ එකක් අහන්න පුළුවන් නේද ඊළඟට ඕන අහන්න පුළුවන් හොඳට මතක තියාගන්න මේ කියන එක හරි මම සී කල්පනා කරනවා නේද විමාන ලියුම ලබන කෙනාගේ වගතුම එහෙම තමයි ලියුමක ලියුම එක ඒක ෆ්ලෝ එක යන්නේ එහෙමයි ගලා යාම සිද්ධ වෙන්නේ එහෙමයි හරිද ඔයාලා ඔයක කියන්න පුළුවන් සෙන්ටෙන්ස් එකක් ඕන ලියුමකට යාළුවෝ කියන්න පුළුවන් මේකෙ දිපුවා ඊළඟ ලිපිවි බොඩි එකේ ටිකක් යටර යනකොට ඊළඟ සෙන්ටෙන්ස් එක වෙන්න ඕන මොකද දන්නවද හරි මේක දෙන්න තා ආයෙත් රිවර්ච් කරන්න පොඩ්ඩක් මේක ලනිකල් ආයෙත් කරන්න හරි වීඩියෝ ක්ලිප් එක දැම්මම එතකොට ළමයි ලයිව් සෙෂන් එකේ උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට ඊළඟට අහන්න තියෙන දේ තමයි මොකද අපි කලින් ගෙවපු ලියුමක් වගේ දෙයක් තිබ්බා නම් ඒකට ඔයාලු රිප්ලයි එකක් යගේ කරනවා රිප්ලයි එවලා තිබ්බේ නැත්නම් අපි පොඩ්ඩක් දුක් වෙනවා හරිද කලින් කරන ලද ගනුදෙනුමකට කරන මේවයි ආයි නේද අපි යන් thank you කරනවා මොකටද thank you කරන්නේ නැක සෙන්ටෙන්ස් එක ඕනේ කරනවා නේද thank you for your right thank you for your previous letter නේද ඔයා මට එවපු මගේ අතින් දාලා කියන්නේ ඔබගේ පෙර ලියුමට ප්‍රීවියස් එක කලින් යොමු කරන ලද එනවා කලින් නෑ කලින් ලියුමට ස්තුතියි ඔබේ කලින් ලියුමට ස්තුතියි දැන් අපිට ලියුම මේ ලියුම ඔයා දැනගන්න ඕනේ ළමයි මේ ලියුම බලන කෙනා හරිද ටීචර් මේක චෙක් කරන කෙනා එයා විස්තර හරි සර්ටන් එක වැඩක් නෑනේ අරයා ලියුමක් ඒවද නැද්ද කියන්නේ ඔයා නේ දන්නේ නේ ඉස්සෙල්ලා එක නිදාකන් ඉන්න කෙනෙක් කවුරුත් අනින්න කියලා දුවාම ළමයි කැඳලු ගියා හරිද කඩස් පිළි ගියක් කරනවා හරිද ඉච්චව කොමීගේ පවුල කියලා පවුල ඉන්නේ ගේ කිව්වා හරිද මේ වගේ ළමයට පුළුවන් එක හරි ලොජික් කන්නේ නේ ලොජික් කරේ ඒක නම් මොන වැඩක් වත් මේකයි ලබුද්දිමත් වැඩක් දැන් ඔයා මෙයා පෙරලියුමක් ගෙවුවද නැද්ද කියලා විභාග උත්තර පත්‍ර පරීක්ෂක තුමාට හෝ දුප්පටික අහනවද නැහැ ඔයා ලියන කතාව ඉන්නේ ඉවල කියනවා හරිද ඕනෙ ඕනම ලියුමකට මේක දාන්න පුළුවන්. හරිද? ඕනම යාළුවෙකුට ලියුමකට මේක දාන්න පුළුවන්. අම්මට ලියුමකට දාන්න පුළුවන්. තාත්තට ඕනෙකට දාන්න පුළුවන්. ඒ නිසා වචන 50 වචන 100ක් හරි 120ක් අතර ලියුමක් ආවොත්. වඩ වචන ගාන කවර් කරන්න පුළුවන් හරිම ලස්සන බුද්ධිමත්. එකපාරට කලබල වෙන්න එපා ලියුමේ ප්‍රධාන කාරණේට බහින්න කලබල වෙන්න එපා. හරිද? මම දාලා පෙන්නන්නම් කොහොමද ලියුමක් දාන්නේ කියන එක. ආව හොඳට මම මෙමරියට දාගන්න එක. Thank you for your previous letter. නේද? තව ලස්සන කරන්න පුළුවන් ඕනේ. නේද? I am grateful. ये वाला मतलब क्या है यार लस्सन है लड़े का अरे तो I'm grateful. नहीं तो I'm grateful. I'm grateful. I am. I'm so happy. मम्मी सारलम तो डेरी हूँ ना कि लेकिन लाख लाख तेरे को आदमी नहीं लगे. I'm so happy. मटक गोड़ा के साथ तो दिवान वचन हाथरा खबर होगा. नहीं तो I'm so happy about. नहीं तो your new life. I'm so happy about your letter. මට ඔයාගේ ලියුම ගැන හරිම සතුටුයි. මාත් සතුටුයි. ඔයාගේ ලියුම ගැන කියලා වැඩක් නෑ. excellent. මට වඩා සතුටුයි ලියුම ගැන. දැන් මං එනවා ඔය පේනියක් ලියන ඉවරලා ලින්ඩ් බොඩින් එකට තුන්නේ. හරි. ඔයත් ඕන මේක දාන්න පුළුවන්. ඒ උනේ කියන්නේ ඒකයි. දැන් මං ප්‍රධාන කාරණාවට බහින්නේ කොහොමද? හරි. තේල් පිරිය නිකන් ගන්න බෑ නම ලෙල්ල ගන්න ඕනේ නේ. ලෙල්ල ගන්න අත තියාගන්න ඕනේ මෙල්ල උඩට. එළිය නැට්ට ගන්න නේද? එහෙමද පතුරු ගන්න. එක අපි නයිසාරිකව අනුසාහිකව කරන වැඩක් නේ. ඒ වගේ මොනවා හරි දෙයක් ලියන්න කලින් මේ තැනට නම් අවධානය යොමුමයි හරිද? ලකුමුදාය මේක මිස් කරගන්න එපා. හරිද? ලියුම්කට වාඩම් කරන එක නෙමෙයි වැඩේ. වැඩේ තියෙන්නේ මෙතන. කොහොමද අපි පොයින්ට් එක දාන්නේ දැන්? මම මේ ලියුම ලියන්නේ ඉස්කෝලේ තිබෙන උත්සවයක් ගැන ලියන්න. හරි? මම මේ ලියුම ලියන්නේ පාසලේ තිබුණු උත්සවයක් ගැන කියන්නේ. මම මේ ලිපිය ලියන්නේ හරිද? ඉස්කෝලේ තිබු උත්සවය ගැන කියන්නයි. අන්න එතකොට මේ මම මේ ලිපිය ලියන්නේ කියන එක හදාගන්නේ කොහොමද ළමයා? ආ මේක වැදගත්. හරිද? ඕන මේකට මේක ඕන වෙනවන්නේ. I am writing this letter to. නේද? මම මේ ලියුම ලියලා ඉන්නේ කොටද? අන්න මේක හදාගන්නේ ළමයා. ඒවා පොයින්ට් එක ලියන්නේ. ඒක ෂීට් වල ලියලා ලස්සනට තරුදා හයිලයිට් කරලා මට පෙන්වන්න ඕන. ඒ වගේම මට පුළුවන් මට ඒක කියන්න ඕන. හරි? I am writing this letter to I
am writing and yena gama neda naththa I write this letter I write kiyala yenathanda I am writing mama me liwa liyanne me liyanne e mokkata mokkata da eka palatha wacana neda I am writing this letter to hari මම මේ කියන්නේ කියලා දාලා ඔයාට ඔන්න හිස්තර දාන්න පුළුවන් හේතුව මම මේ හේතුව දුක් පෙන්නන්නද හරි අපේ හේතු වලින් ප්‍රධාන හේතුව ඔය 2 ගාවට ඇඩ් කරන්න පුළුවන් ළමයි 2 tell you හරි ඔයාට කියන්න to tell you පෙර අත පාට නවත්තපු දැන් නම් දාන්න නේද tell you about හරි tell you about ගැන ඔයාට කියන්න ගැන ඔබට පවසන්න I'm writing this letter to tell you about. Mokak gana me gili hina gada giyanna puluwa. Tell you. Ona kiyalam pen wahareda. I'm writing this letter to tell you about. Dan apada paper e meke dila tiyenne. Neda. Dan event ekak mokak school e vidyaka kiyanne thiyen. Api nikan English day ekama gamuwa. Our English day program. අපේ පාසලේ ඉංග්‍රීසි දින වැඩසටහන ගෙනයි. Our English day program. Yes. අපේ පාසලේ ඉංග්‍රීසි දින වැඩසටහන සම්බන්ධවයි. තේරුණාද? ඕනකට ලියන්න පුළුවන් ඕක වෙනුවට my birthday card. My. ඒක මේක මේ පේපරේට නෙමෙයි. ඔයාට આવත් ඕන නම් යාළුවන්ට ඇත්තටම කියනවා මම මගේ මම මේ නියම ලියන්නේ ඔයාට අපි උපන්දින පාටිය ගැන කියන්නටයි එහෙමයි ඔය tell you about කියන කතාවට my birthday party my father's wedding father's wedding කියන්න බෑ ඒක right තාත්තගේ වෙන්නේ කියලා කියනවා අම්මට කියන්න හරි තාත්තගේ දින ගත්තනේ ගොඩක් කාලයකට පින් හරි වහනේ නැත්ත my my brother's wedding නේද මගේ සහෝදරයාගේ wedding එක ගැන wedding wedding function ඒක තමයි function කියන්නේ මම උත්තර දෙන්න උත්තරේ හරි ATIOL ළමයි අයියා කරලා my brother's wedding function function කියන එකේ අපුරු වෙන නීතිය correct කරන ATIOL right function කියන්නේ උත්තරේ प्रधान Mama me likhiye diyanne I'm writing this letter to tell you about my brother's wedding oh right our English day program my birthday party but I busy kan rai man e tika makana hari makana screenshot kan rai body ekata me kaam hadanne hari hari ඊට පස්සේ මම මම පෙන්නනවා යාට බොඩිගේ අලුත් කොටසකට යනවා ඒ තමයි මෙන්න මේ ටික හරි මම මේ ලිපියන්නේ ඔබට ගෙන පවසන්නටයි කියලා අහල ළමයිට ක්ලාස් ටයිම් එකේ මම 11 ඉඳන් සිසන් එකක් දෙනවා ළමයි මට හරි ස්පොකන් මිල් ක්ලාස් එකේ ආයෙම මම ටයිමින් කරලා දෙන්නම් බෑ ඒක වෙනකන් යනවා හරි හරි ඒක වෙනකන් අනිවාර්යයෙන්ම සතියේ ක්ලාස් ෆිල්ඩර් කරලා මේ 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 ලිපිය ලියන්නේ මේකට හරි එතකොට අද ඉගෙන ගුතාලා දුවලා ටයිප් කරන ගොඩක් ආදරේ වල අද මේ ටයිප් මේ ඇඩ්වාන්ටේජ් එක නම් කවුරුත් අද සම්මත වෙන දේ මොනම හේතුවක් තියෙන්නේ හරි සල්ලි ආයි කවුන්ට් වලට ෆෝවර්ඩ් කරලා මේ පීස් කියලා ඕන පීස් කියෝකෝ කියලා මේ ඉකද නැහැ මේ ඉගෙන තින්න අනිත් අය ඔක්කොම ගේ පීස් කරලා සරල වැඩක් නැහැ अमतरवा
बोडी के लिए नहीं बनना इसको टेक करना है मुबारक है ना ये ना अबे यूनिवर्सिटी प्रोग्राम बन गया ना अबे अपने लिए मलियम बना नहीं नहीं करना पड़ता क्या ना और मलियम का यार बोलो give my regards नहीं दर please please send me a reply ओए वहाँ आपके दान तो पुराने बोडी एंड अगर यू please please किन्हें के पास है मैं कमाव दान मत कर दिया करना एक दिन में अरे please please किन्हें वाचने सामान्य इंग्लिश लगते करुणा करला ये नाम तरह वाले आइस का नाम भी नहीं है ऐसे සමසනවා වගේ නේ ඉංග්‍රීසි කියන්නේ please මොකක් කරනවද සමසනවා ක්‍රියාපදයක් go යනවා run කරනවා වගේ හරි please කියන්නේ සමසනවා ඒ please කියන එකට වෙන පෙරමුණු තියෙනවා නේ ඕනද මතක තියාගන්න I can please you I can please you so well I can මට ඔයාගේ ආත්මය සනසන්න පුළුවන් මේ click එක වල යනවා I can please anyone මට ඔක්කෙනෙ සනසවන්න පුළුවන් When they cry, yeah, under the cotton. I have no time to please you. When you cry, yeah, under the cotton, matter was another thing. Allah, nearly please, Karan. Heard it. Now, cutting that, my will can only some sort of a will can only can an initial grammar word. Then, after that, part one, will please, please reply me. Heard it. As soon as possible. එම පැත්තේ පුළුවන් තරම් ඉක්මනට මම නිරුමක් කියවන්න සයිදු නෑ සයිදු මම සමහරක් හද බලන්න අපි කියන්න බෑ ඉන්න ඉස්ටි කොහොමද කියලා මෙහෙම ආයෙම කියලා නේද මේ ප්‍රශ්න අහන්නේ දැන් 2021 ලියන ළමයිට මම 2021 ඕල් වෙල් ටාගට් කරලා තමයි මේ ඕල් වෙල් ක්ලාස් එක යන්නේ මේ ටීම් එක යන්නේ හරි ඒ වගේම මම විභාගෙ ඉවුව ගමන් මේක 11 අවසරද හරිද දැනට ඉස්කෝලේ මේ වෙද්දි දැනට යන්නේ සෙකන්ඩ් ටර්ම් එකේ විභාගෙ යන දැනට මේ වෙද්දි 11 හේ ඉන්න ළමයිට මේක ඉන්න පුළුවන් හරිද ඒ වගේම දැනට ඉන්නේ 10 නම් ඔයාලා 10 ටීම් එකට එන්න පුළුවන් හරි අලුත් 10 ටීම් එකට එන්න පුළුවන් එහෙනම් පන්ති දෙකේ ඉන්න පුළුවන් මම චාන්ස් එක දීලා දෙනවා අහවල නැහැ ළමයි මම කියන්න ඕනේ එතකොට මේ සැරේ ඕනේ වෙන්නේ ඊට තමයි වගේම දැන් 11 හේ तो यानना ही चला भाई मैं इनका मारूं तो राइट सेकंड सेकंड चाहिए दारा की ना इन्ना उसके बाद समारोह में क्या इन्ना हल्ला दीना राइट तो है प्रश्न मोना क्लास के लिए तब लड़ने में पटा किया ना इस तरह आपने बाहर नमक प्रश्न आदमी मोंटी पूरा ग्रुप है ना एकल दिया ना ग्रूपी කියන ඒ ඔව් අහන කියන්නේ 6:30ට හරිද උදේ 6:30ට හෙට උදේ 6:30ට එන්න ඕන මට අඩල සෙන්ඩ් දෙන්න මම අදාල ගෲප් එකට දාලා දෙනවා ලින්ක් එක වෙන්නවා එකට ක්ලික් කරනවා ප්ලීස් රිප්ලයි මී ඇස් සූන් ඇස් පොසිබල් හරි තව එකක් කියනවා ගිව් මයි මම ඔයාගේ අම්මව මතක් කරා කියන්නේ ගිව් මයි රිගාඩ්ස් හරි හොඳට මතක තියාගන්න මේ ෆ්‍රේස් එක ලබන හැම යාම ගිව් මයි රිගාඩ්ස් ටු හියර් සයිවර්ලා යුවර් කාඩර් යුවර් මදර් ඔයාගේ අම්මව මතක් කරා කියන්නේ. ternary අනේ අයිඩියා එක මේ තියෙන්නේ. මගේ සුභාශිංසය දෙන්නමන්න. give my regards to your brother. give my regards to your sister. give my regards to your younger brother. ඔයාගේ මල්ලියව මතක් කරා කියනවා. give my regards. ternary මේක මතක් තියාගන්න. මේක දාලා ඕනෙ කියන දාන්න පුළුවන්. give my regards to your parents. දැන් ඔයා අම්මට ලියුමක් දෙනවනම් ඔතන කියන්න එපා නේද? අම්මා තමම මතක් කරගන්නවා කියන්නේ. give my regards අම්මට කියනවා. හරි. May the God bless you. මෙන්න මේ බෝඩ් කියන වචනේ අනිවාර්යයෙන් කැපිටල් දෙන්න ඕන. May the God bless you. ආට දෙවි පිහිටයි. May the God bless you. දෙවිවාසුනේ දෙවි පිහිටව නෙමෙයි. May the God bless you. දෙවි පිහිටයි. සුපත හදාන්නේ. හරිද? May the right triple gem. එම් නෝනේ triple gem කියන්නේ මොනද gem එකද? තේරුණා නේද? වටිනම දෙයක්. ආගමන. ඒක නේද? May the triple gem bless you. මේ දෙක ඉතින් බ්ලිස්සියු ඔබට දරුවන් සරණයි ඉංග්‍රීසි කියන්නේ කොහොමද හරි ලස්සන ඉපා තියෙන අපි වෙනම කතා කරමු මේ යු මේද දීම බණි නියම මේද කෝබ්‍රා ස්ටිං බයව නයා කන්න ඔබ ඔබ නයාම කපම් කියලා කරලා හද බණි කියනවා
නේද? මේ ද තණ්ඩ falls upon you. ඔයාට හිත ගන්න. ඔයාට කියලා කියන්නේ නැහැ. එහෙම නෙමෙයි කියන්නේ. මම ඉන්නේ ගේට්ටම් පණින්න පුළුවන් ඉංග්‍රීසියෙන්. රයිටින් මිෂන් අර වචන දිනවා. අර වචන දිනා ඒවල කි. සිංහල වලට වඩා අර දෙක මාරව. අපි යන් මේකේ අවසානයේ එන්ඩින් එක ළමයි බොඩි එකේ පස්සේ කන්ද ගන්න පහ. ඔය වගේ බොඩි එකක් හදා ගන්න පුළුවන් මොන මේක දාලා අපි පොයින්ට් එක අපි කරගෙන නම් මේක තමයි ඉවර කරන්නේ පහ. තමයි අර එන්ඩින් එක එන්න අවසානයේ එන්ඩි එන්ඩින් කරපුවක් කළද? අර විදියට සුබ පළලා හරිද? මම උඹට දෙන්නේ you my regards to your mother මෙන්න මේ වගේ එකක් තමයි ඉන්නේ කියන්නේ එහෙම කියලා දාලා වෙලා ඔයා එයා අනිවාර්යෙන් ලියුනේ ඔයාගේ අස්සන හරි ගහන්න නේද එහෙම කියලා මේ වගේ කල් දීලා ඉන්නේ කරන්න පුළුවන් ඉතලේ දෙන්න නේද ඉස්සුනා ඉන්නේ මේ 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 විදියට ටෙන් ටු දාන රයිට් මේ විදියට තමයි එන්ඩින් එක කියන්නේ හරි මේකට තමයි මේ ඉතලේ හරියට හරි विश्वास how you like you can write in a formal letter kata api maybe informal structure of the informal letter we understood today and also finally I am going to write that letter very fast mama liyana ara apita paper ekek thibbeka school edi bitte usareyak gana tally karala liyanna thiyeni mage ayya correct type mama liyana imansha ne imansha gunasekara right monada liyane temple road mama guru liyana temple road ke r o a r par char lazy dai आराधना करना my my loving oh no no my dear my kelly and the minister we are ready for minister my my gala can be yama itiya gawa kiyawa ewa nathi ena dear friend hari again nathi ena dear friend dear friend hari dear friend daya bade yahage dear friend tell you know how are you man ara kiwa wakya tika man dala karana how are you how are you doing ඔයා ඔයාගේ සැප දුක් කොහොමද ආ කියන්නකෝ how are you doing කියන එක phrase එක word by word meaning ගන්න යන්න එපා how are you doing කියන එක කරකර ඉන්නවනේ ඔයා කොහොමද කරකර ඉන්නේ කියලා අහනවා නෙමෙයි මේ right how are you get how are you කියන එක ඒකමයි how are you doing how are you doing හරිද ඔයාට කොහොමද හරිද ඊළඟ මොකද්ද මං කිව්වේ ඕන වළියමකට දාන්න පුළුවන් thank you for your නේද previous letter previous කියන්නේ කලින් ගිය පොලිම නේද නේද මම හිතනවා අනේ පුස්කල මට අමතකුණ මේ කියන i hope මම බලාපොරොත්තු වෙන මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා ඔයා හොඳින් ඇති කියලා මම හිතනවා බොරුවට හිතන්නේ නේද මෙල්ලද කියලා ඉන්නේ මිත්‍රකත් i hope that you are doing fine you are fine doing fine කියලා මයි තව වචන දෙකක් හරි වැඩි වෙනවා නේ නේද i hope that that කියන්නේ බව i hope මම බලාපොරොත්තු වෙනවා බව මොකක් බවද you are doing fine මම හිතින් ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා එහෙනම් මේ පළවෙනි අර ලියපු ටිකේ words count කරලා බලන්න පටස් ගාලා මෙන්න මේ ටික ඇතුළෙම දිනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 8 මේ ටිකේ දිනන ළමයි වචන 28 හරිද එහෙනම් ලියුම වචන 28ක් මොනවද ලියන ඉවරයි වචන සිංහියු විසියට නේ මල්ලියනවා එහෙම මේකක් මම වැඩි කරනවා i am writing
I'm writing this letter. To tell you about. I'm writing this letter to tell you about. මම මේ නියම ලියන්නේ ඔයාලට කියන්න. ගැන කියන්න. මොකක් කරන්න කියලා ලියනවා. නේද? දැන් අපිට කිව්වනේ ඉස්කෝලේදී පිට විශේෂ උත්සවයක් ගැන ලියන්න එක්ක නේද ශානුක? හ්ම්. ශානුක එනවාද මතකද? Yes. නිකම් බලන්න වයින්ද ශානුක? Is he ready there? ආසයි යාලුවන් තමයි මට යා මතක් වුණා ඉතින් දැන් කොහොමද ඉස්සකෝ දැන් හරි I'm writing this letter to ගමු ලෙක්චර් නේද පරණ සෙට් එකක හිටියා පොඩි ළමයෙක් විදිහට ලොකු ළමයි ක්ලාස් එකකට ගත්තේ මොකද මට මතකයි අම්මා මම කවදාවත් දැකලා නැහැ ළමයා වෙනවා දැකලා නැහැ ඒක බැඳි I'm writing this letter to tell you about මොනවද කියලා දැන් කියනවා වෙන පාඩකින් ළමයි කියන්නේ අර මං කලින් කිව්වාට මාරු කතාවක් නේද ඒක පේපර් එකේ දීලා තියෙන්නේ මොකද්ද නේද an event ඉවර්ට් එකක් ගැන කියන්න. පේපර් එකේ මිස්සුව මේ වචනේ. හරිද? අපිට පෙරහැර ඉසිං කියලා දෙන ලොකු ලොක්කලා දින වැඩක් නැහැ. And event නේද? That held that නේද? That was right? This was held. පවත්තපු. එඩිට් කරගෙන පෙරතුවා. Anyone that was held. මේක ටිකක් අමාරුයි වගේ කියලා හිතනකොට මම මේක ලියන්න ඕනේ. මේක මොකද? පවත්තපු ඉවර්ට් එකක් ගැන එහෙම an event that was held simple past passive voice එක කොටසක් මම අරගෙන relative pronoun එකේ දැක් දාලා an event වලට ගැටෙනවා ටිකක් අවුල් වගේ දිනමයි හරි that was held in our school හරි මම එහෙම තේරෙනවා in our school නියම් පොළේ ගෙවුවාගෙන තමයි ඔහොම ගියා හරි මම ගොඩක් දාලා english වලින් කෑ ගහන්න දුගන්නන්නේ මේක spoken උගන්න එකක් නෙමෙයි මේ paper discussion එකනේ මම english කියනකොට ඔයාලා මම කියන දේ තේරෙන්නේ නැහැ ඉතින් ඔයාලා මම කියන දේ තේරෙන්නේ බලන්න මට මගේ ටීචර්ස් ලා උගන්නද්දි මට තේරුන්නේ නැහැ අතන මම තනියම තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න පොඩක් නඩ try කරේ තනියම ඉගෙන ගත්තා මට ගුරුවරිය කැත්තරම නැහැ මට ඒක ඉංග්‍රීසි තේරුම් නැව ගන්නකොට right මම දන්න ඉස්කෝලේ මොහොතක තත්ත්වය ඒක ආගතරද නෙමෙයි හරි ඔයාලට තේරෙන්නේ නැහැ මම ඉංග්‍රීසි මේ කියවන හොඩේ කොහොමද තේරෙන්නේ right මම මේක නෝ රීප්ලේස් කරන්න නම් ලේසියි නෝ බලන්න and event that was held in our school year may not anyone මම කෙලින්ම ලියන ඉස්කෝලේ විදිහට වැඩදරනවා නේද ඉංග්‍රීසි ලේ ප්‍රෝග්‍රෑම් නේද නේද of our school of කියන්නේ අයිති අහගවන්න දාන විපාත පදේ of our school හරිද of my brother මගේ සහෝදරයාගේ of my father this car is of my father කියන්න පුළුවන් මගේ තාත්තගේ කාර් එක නැත්නම් my father's car the color of the house නිවසේ වර්ණය the color of the roof වහලේ පාට නේද of කියන්නේ අයිති අහගවන්න දාන එක ඊට පස්සේ ළමයි ඔයාලට පුළුවන් මේක ඊළඟට දාන්න කියලා. මේ දැන් අපිට ලියුම ඉදන්නේ කිලිම වැඩේ දෙනවා. හරි? It was held. ඒක පැවතුනේ. එහෙනම් it was held. දැන් ඔන්න කෑලි කෑලි දේරුම් ලියා ගන්න. It was held කියන්නේ මොකද? ඒක පැවතුනේ. හරිද? It was held. In English day program එක ගැන මම කියන්නේ හරි? මේ රත්පණිතාව කියලා නෙමෙයි කියන්නේ English day program එක ගැන කතා කරන්නේ. It was held in It was held. ළමයි ඔන් දානෝ දිගේ දාන කරේ. ඔන්න වල ගියාද? It was held on අද on the right third බුදුනියක් දානේ නැහැ. 3rd of December. දිනේ දී පොඩි දහසක් කියන්න. සමහර ළමයින්ට මාසවල දින ලියන්න බෑ. sorry. මාස අකුරු ලියන්න බෑ මාසෙට දාන.
එතකොට වැරදිලි ඒවල හැතරේ වරක් ලියුමල වරද්ද ගන්නවා එහෙම මෙන්න බලන්න තමාට ලේසි මාසයක් මතක තියාගන්න මම ලියන මාර්ච් හැමෝටම මතකයි කවුරු පණින්නේ මොන මාසෙද කියලා ඕනනම් වාට මේ මාසෙ ලියන්න පුළුවන් අකුරුත් නැයි මේ MAYB නිකන් ඔගස්ට් එක ලියන්නේ වරද්දගෙන කාගන්න එපා හරිද ඒක පොඩි දෙන්නේ අවධානය යොමු කරන්න විභාගයක් කියන්නේ දැනුම බලන එකක් විතරක් නෙමෙයි කුසලතාවය බලන එකක් කුසලතාවය කියන්නේ ඕනම තැනකින් දෙකල යන්න තියෙන ස්කිල් එක කියන එක It was held on the 3rd of May හරි last year 2021 හරි කොහෙද තිබුණේ කියලා දානවා කැනඩා in the main hall නේද in the auditorium ඔන්න මේ main hall එක දානවා प्रिंसिपल our principal and the staff members neither ekal staff members kya are mandra samajiko ne manliya pula academic kidam academic staff members kiyanne adhyayana karya mandala samajiko meke aithwen puthara are guru guru kiyala adhyayana karya mandale samajika academic staff members la hondara matak diya ganna ekata aithu wenne ne oyage school e bell ek gahana mama hari da එකට අයිති වෙන්නේ නැහැ කැන්ටින් එකේ ඉන්න මුදලාලියෝ. හරි. And the academic staff members two part. එහෙනම් මොකද two part කියන්නේ? two කියන්නේ දත්ත පාට කියන කොටහක්ද නෑ. two part කියන්නේ ක්‍රේසල් වර්ග දෙකක්. හරිද? සහභාගී වුණා. තේරුණාද? two part කියන්නේ මොකක් කරාද? සහභාගී වුණා. සහභාගී වෙනවට කියන්න පුළුවන් තව එක වචනයක්. ඒ කියන්නේ වචනේ තමයි take part. මම වරහන් කීයට පෙන්නන්නම්. take part නම් මේක කොටස් දෙකක් තියෙන වචනේනේ take කියන්නේ ගන්නවනි සර් ඔව් ගන්නවා තමයි හැබැයි take වලට part එක තුනම දෙරු තමයි සහභාගී වෙනවා මේක සමානයි මොකදද join කියන ක්‍රියාපදයට හරි තේරුණාද ඉගෙන ගන්න ඕනනම් join කියන්නේ යන්න පුළුවන් but normally we take part කියලා හරිද දැන් අලුත් වචනයක් දාලා ලියන්න english පොඩි improve කරගන්න staff members two part to this event as yes amukta vidiyata therunada yalage event ekata aaya kawuru vidiyata idupa vetuma aave balasala hadala sir neda professor banala kalisa punagudda addalla unda issila neda ayi ekata godak katha karala umura parala speech ekata tiyala sir katha karanna gattama karala tiyanne thiyenne mic ekata aniwarya professor lage gedima neda principal sala katha karanna gattama nawathanne samaya kalanda dala eka pitika wagena sir katha karala nawathanne ayi ithala balak tika samahan laganna samahara ena mic ekata sindawage मॉर्निंग සර් හැසිරිලි වෙලා සර් කවන් හෙල්ලෝ හෙල්ලෝ ගල්ස් දැන් යා කතා වලදී විභ ෆෝන් එකේ කපාට යා ගත්ත ෆෝන් කෝල් එක ඩිස්කනෙක්ට් වෙනවා වගේ පෙන්වනවා ළමයිට මම බලන්න සර් මොකද උනේ අනේ පුතේ මම මේ ෆෝන් එක ගන්න මට කඩල් ෆෝන් එකක් දෙන්නකෝ මේ කෝල් එක ගන්න කියලා අනේ ඉතින් අර අපේ කොල්ල මොඩ කවට එක පාටේ හදවත හොඳ නිසා මොනෙලගි තක්කාර හරිසම් අස්සේ මේ තන්නන් අංගන් දෙන ෆෝන් කෑලිය අර තුන් හතර ටික සරක් පෙන්න කට්ට කර සර්ට දෙන්නයි එහෙම නෝනේ දෙන්න පණිනායි අර පැනර ගමන් සර් කරුනියා ආ මේ එන්න මේ කට්ටිය මේ ෆෝන් එකේ කරගන්න අතපසල කොහෙද නෑ නෝ පිස්සෙක ආන්නේ මොසර් කට්ටිය වි ෆෝන් හැරෙන්නේ හරිද ඊළඟ දැන් බලන සිස්ටර් ආ ප්‍රින්සිපල් ලාන්ඩ් ඇකඩමික් ස්ටාෆ් මෙම්බර්ස් ටු පාර්ට් ටු බී සීවට් ඇස් ගෙස්ට් හරිද දැන් 20 ඒ දිවිච්ච දේ කියලා නේද මෙනි many never many 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 students never present tamai right many students presented
ගොඩක් ළමයි ඉදිරිපත් කළා හරිද there are talent students on the stage වේදිකාව මතකේ වේදිකාව මත ගොඩක් ළමයි තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරා ප්‍රසන්න ඉදිරිපත් කළා මොනවද ඉදිරිපත් කළේ there are talents on the stage ඔයගේ දවසට on the stage එකේ ප්‍රදර්ශන තියෙනවා Many students presented their talents on the stage, right? This on the stage. The program was commenced. වැඩ සටහන ආරම්භ කළා right comments කරා comment නෙමෙයි ළමයි comments හරිද comments කියන්නේ started කියන එක comments කියන එකට සමානයි මොකද්ද started ඒ කියන්නේ පටන් ගත්තා the program was commenced හරි with the මොකකින්ද පටන් ගත්තේ with the lightning of the oil lamp tema podama me matu kaliyana polpen pahana kiyana me lankaya wacanayak wage kan nisa with the lightning of the oil lamp polthel pahana patthu kirimak ekka thamai me wedasarana patan gatta e me wedasarana hadita kiyanna pa neda ehema me wakaliyana homai by the guest අනුත්තන් විසි පොල්පේ පහන පත්තු විදිහට වැඩසටහන පත්තු කරා after that he in අනතුරුව ternary phrasal verb phrasal sentence ලා නේ අපි question එකක් yes question phrasal phrasal after that කියන්නේ ඊට පස්සේ නේද students show කියන්නේ පෙන්වුවා නේද their talents are right then clear up to be perfectly frank when me present mata diya karana me theruma thamai to be perfectly frank yanne avankoma kiyanawa yaluwita yena letter ekak writing letter to your friend not to your the bank manager of your branch nikaliyan yaluwata ekaṭa yala me wage bhashawa danna to be perfectly frank kiyana eke singala theruma thamai අවංකවම කියනවා නම් කියන්නේ හරි අවංකවම කියනවා නම් කියන අයිඩියා එක තියෙන කෙනෙක් if i speak honestly කියන අදහස ප්‍රේස් එක දැන් to වලින් ඉන්නේ to be වලින් එනවා කියලා එහෙම ගන්න එපා to be perfectly frank අවංකවම කියනවා නම් මචං කියලා කියනවා යාළුවනේ to be perfectly frank everyone enjoyed it කොහොමද යන්නේ everyone enjoyed it and enjoyed it හැමෝම එක රස විඳා එක මරුවලේක it was an excellent show to be perfectly frank you can enjoy it I wished it for me when you are feeling it on it I remembered you mata matak una එහෙම කියලා සමහර මොනවද එකක් ආවරි මතක් වෙනවා everything has a connection with some people right ලොකු නම තේරෙන්නේ මේ ජීවිතේ සම්යම් නම් දේවල් එක මිනිසකට ගෙනියලා තියෙනවා I remembered you මට මතක් වුණා නේද that's why අන්න ඒකයි මම මේ ලියුම ලියන්නේ that's why කියන එකේ තේරුම මොකද්ද අන්න ඒ නිසායි අන්න ඒ නිසායි හරි that's why අන්න ඒකයි that's why ඔන්න ගැන ලියා ගන්න හරි highlight කර කර that's why අන්න ඒ නිසායි I write this letter I write this letter දැන් එතකොට කොච්චර ලස්සනද බලන්න මේ පිළිවිදනේ අපි ආ ලෙටර් එක ඉගෙන ගත්තා article letter එකෙන් අත්කර ගන්න මේ format එක ඉගෙන ගත්තා වැඩසටහන තියෙන අපි ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරද්දී කොහොමද නිකන් වෙයි අර දීලා තියෙන අන්තර්ගතයත් එක්ක ආපු හැටි බලන්න ඔයාගේ ලියුම කාටවත් මේකට රතු විපාරවල ගහලා විසිකරන්න බෑ නමයි හරි I remember you that is why I write this letter එනිසා තමයි මම ලියන්නේ
හරි රෝඩ් නෙමෙයි යන්න රයිට් ලිව්වා කොහොමද එරා එක එනවා අද නිලියන්න නැත්නම් රයිට් ලිස්ට් එකක් ගත්තායි that's why I write this letter ඒකම මේ ලියුම කියන්නේ එනිවේ ඒක නෙමෙයි නේ දැන් අපි කතන්දර පිටිකයි ගන්න ඕනේ වැඩි ලස්සන shape එක ඉවරක් බලන්න ඕනේ වැඩි වෙලකට අරන් ගන්න කියලා වැරද්ද ගන්නකොට රතු පෑන් ගිරි වදිනවා වගේ letter එකට ඒක ඔයාලට හොඳ නෑ it's not good for your writing okay so be careful to finish very nicely nicely and happy right tiunu wie wage ba tiunu tiunu ara tiunu mata ke assanta kapile widin de givara karamu hari balan inne kena kandulu palima anyway oya meka lidikeli denna liyanda right one ekak that's why I write this letter anyway gendiya kohoma eka neme wage nikanne da bayi lewe wage one ekak honna welwata aran ahanna puluwan bayi de da ikan bayi de kiyanne mokada bayi de kiyanne samanyen sasini innawada class ekak By the way කියලා කියන්නේ සාමාන්‍ය අපිට ටොපික් එකක් කතා කර කර ඉඳලා අපි ඒක මාරු කරන්න ඕන නම් අපිට සිංහලෙන් කියන්නේ නිකන් ඒක නෙවෙයි යන්නේ මේ අද වහිනව නේද ඒක නෙවෙයි අර ගෑස් එකක් පුපුරලා නේද අර එහෙම කියනවනේ වෙන ටොපික් එකක් අන්නේ මාරු කරන්න ඕන නම් by the way කියන්නේ ගන්න පුළුවන් ඉතින් ඒකට කටපාඩම් කරන්න එපා ඒක తీරුව ඒක නෙමෙයි නෙමෙයි හරිද by the way කියන්නේ එහෙම අයියාගේ යූස් කරන ප්‍රේස් එක by the way නේද how is poli boruwak kana how is your education oyage adhyapana kata ko hari how is your education right age education api ikata karana mena podi ne how is your education kattida padak vela message da that is why I write this letter by the way how is your education how is no how is anyway හරි දැන් අපි ප්‍රශ්නයක් අහන මොකද එයාට අපිට උත්තර ලිවීමට අනේ ලොකු තේරුමක් තියෙන මේකට මේ කාලේ මදි ඉඳලා දෙක මදි නමට මේක ඇයි මේ ප්‍රශ්නයක් අහන්නේ ඔබට එයාගෙන් උත්තරයක් ගෙන්වා ගන්න නම් මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙන්න ඕනනේ චූටි මලෙන් හිතන්න වාගේ එයා බුද්ධිමත් නේ එතකොටනේ ආව රිප්ලයි ලියන්නේ අන්නේම අනික් කෙනාට පොයින්ට් එකක් දාන්න ඕන ඕයම් දාලා කියලා යනවා ලියුම් ඉවර කරන්න කලින් එමේ තියුණු විදිහ ඉවර කරන්න බුද්ධිමත් හරියද කාටවම ලකුණු කපන්න බෑ ඒක how is your education anyway කොහොම වෙලා give my regards නේද මං කොහොමද ඔන්න හිත කන්න පුළුවන් give my regards to your mother uncle and aunt නේද mother and father right father right anybody know please please send them please reply me as soon as possible e mokadda man meka thone meka danna kela puluwan tarang ikmani reply karanna hari may the god bless you may the god amuth me liyanna one ne lamai mama me liyuma awasan karannai hadanne kela ai e right may the god bless you your loving neighbor friend your loving friend kiyala dala etana nama liyana mama iwara karanna wenna ne kiyana mama gena nama liyana oya oyage neighbor right one samaya kiyala liyana hari da so your loving friend one samaya right that's it එතකොට ඔයාලට පුළුවන් මේ ඉංග්‍රීසි ඩෙවලොප් කරන්න ගැන ඉස්කෝලේ විචාර කරන මේක ලකුණු මාගේ 10 වල දෙන්න වෙනවා ළමයි. අතන මෙලි මේක ගැන මේ රතු පාටින් දීලා දෙනවට මේක මෙතනට දාගන්න කියලා මම කිව්වා හරි. එන්න මෙතනට මේක දාන්න කියලා. ලියාගත්තේ නැති ළමයි පොත කප්පට දෙන්නම්. අවසාන වචන දෙකයි කියන්නේ මම ඔයාලට. හොඳ වයින් දෙකක් කියනවනේ. එන්න මෙතනට මේක දාන්න කියලා කිව්වා. And even that was said in our school කියන එක වඩ මේක දාන්න හරි. එරන ලියුම ලියන්න ලියුම ෂෝට් නෝට් එකේ ෆොටෝ එකක් දාලා දාන්න පන්ති අතරතුර වල ලියුම වචන හරි මොනවද කියනවනේ ඒක අනිවාර්යෙන් කරනවා දැන් ඔයාලා අලුත් අයනේ දන්නේ නැහැනේ ඒකට ඒක ෆොටෝ එකක් ගන්න ඕනේ ඒ ලස්සන පේන්න හරි එතන මම බලන චුට්ට සුක් කළා මේක මේ ළමයා අර ලියාගෙන පොඩ්ඩක් කියලා ඒ බලවා ෂෝ ග්‍රාමර් පොතක් කොපි රයිටින් පොත එසේ රයිටින් පොතක් ඇක්ටිවිටිස් කෝල් පොතක් යනකොට ඒව පොතක් මේව ඩිස්කෂන් කරනකොට ඉතර වල උත්තර දෙන පොතක් ඒව ගන්න හරිද අර ලස්සන ලියන්න පටන් ගන්න වැඩ කරන්න ලයිෆ් එක චේන්ජ් කරන්න එහෙනම් ඔයාලට මම කතා කරන්නේ මේ පේපර් එකේ
අපේ ආටිකල් එකක් ලිව්වා ලෙටර් එකක් ලිව්වා වඩම කොහොම හරි දැන් යන්න මෙර ළමයි කිසුලේ ඉතින් බැස් ගයි ඔයාලා මම දෙනවා අනිවාර්යෙන් වීඩියෝ එකක් විදියට හරි ලිසන් එක හදලා කොහොම තනියෙන් ඉන්න වෙලාවක බෑගින් රෙකෝඩ් කරලා හරි ශාති කතා කරමු අපිට තියෙන සෙන්සුරාද අනිවාර්යෙන් රේනා මේට ඔයාලගේ ඔලුව ක්ලාස් එකේ දීන්න කරනවා ග්‍රේඩ් 10 අයගේ දැන් ග්‍රේඩ් 9 ඉඳන් 10 වලට එන අයට යනවා හිත උදේට ඉගෙන ඉඳ උදේ උසස් පෙළ ක්ලාස් එක දිනවා රේනා මේ 9 ඉඳන් 12 තුන 25 එකක් ඉඳරයට රයිට් thank you so much for joining today I hope And I hope that you enjoy the session. After the class, send me that you participated. Okay? Everyone, that's it. Go. Good night, everyone. Let me leave that. Come back to the journey today. Good night. Good. Bye.